නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝනං සුකමං වේති ඡායාව අනපායිනීති. හොඳේ පිටිවලින් පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලාවේ අද අපට යෙදී තිබෙන්නේ යමක වර්ගයේ දෙවනි ගාථා රත්නය. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අට කතාවට අනුවම අද අපි විමසනවා. මනෝ පුබ්බංගමා ධම්මා. අපි ඊයේ දේශනාව විදිහටම ගත්තොත් සිතට පෙරටුව තියෙන සිතුවිලි. මනෝ සෙට්ටා මනෝමය. මනසම නැත්නම් සිතම ශ්‍රේෂ්ඨ වෙනවා. මනෝමය සිතින්මයි හදෙන්නේ සිතුවිලි. එසේ වූ සිත මනසා චේ ඉදින් පසන්නේන පහදවාගෙන පිරිසිදු කරගෙන යමෙක් බාස්ති වා කරෝති වා කතා කරොත් හරි යමක් කළොත් හරි කිව්වොත් හරි කෙරුවොත් හරි තතෝ නම් එයම ඔහුට සුඛමන් වේති සැප පිණිස හේතු වෙනවා ඡායාව අනපායිනි රුවාත්මහෙර යන සෙවණැල්ල වගේ කි. ඔන්න ඔය විදිහේ දේශනාවක් තමයි අද අපි මාතෘකා කරන්නේ. ඊයේ දේශනාවට හාත්පසින් වෙනස් එකක්. ඊයේ දේශනාව මතක අපිට ඒ වගේම මනස ප්‍රදුෂ්ඨ කරගෙන කරන කියන දේ නිසා එයම ඔහුට දුක පිණිස පවතිනවා හරියට ගොනා පසුපසේන කරත්තරෝදේ වගේ. අපි මේ කතාව කියලා අවසන් වුණා. නමුත් අපි දෙවනි කතාවත් කියලම අපි ධර්ම විවරණයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව පවත්වන කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර දෙවුරම් වෙහෙරේ. ඒ නගරේ හිටිය අදින්න පුබ්බක කියන බමුණෙක්. මේ නමේ තේරුම අදින්න කියන්නේ නොදුන්න. පුබ්බක කියන්නේ පෙර. පෙර කිසිදා නොදුන්න අර්ථයෙන් කියන අදින්න පුබ්බ. කවදාවත් කාටවත් කිසිම දෙයක් දීපු නැති බමුණෙක්. ඔහු කිසිම කෙනෙකුට කවදාවත් කිසිම දෙයක් නොදුන් කෙනෙක්. ඔන්නක තමයි අර්ථය. එහෙන් මහු අදින්න පුබ්බක නොදීපු බමුණා කියනක තමයි ඒක තේරුම. ඔහුට එක් පුතෙක් සිටියා. ඒ පුතා ඉතා ප්‍රියයි මනාපයි. පුතාට පළඳනාවක් කරවන්නට කැමැති පියා රන්කරුවකට මෙය දැන්වුවහොත් ගෙවීම් කරන්නට සිදුවන්නේ යයි සිතා තමාම රත්තරන්ගෙන තලා මොට වූ කඩතුළු සහිත උපමට්ටම් නැති කුණ්ඩලාභරණයක් තනා පැළඳවීය. ඒ නිසා ඔහු මට්ට කුණ්ඩලී නම් විය. කුණ්ඩලාභරණය සමතලා නැති නිසා ඒකට කියන මට්ට කුණ්ඩල කුණ්ඩලී කියලා නම යොදුණා. මට්ට කුණ්ඩලී කුණ්ඩලාභරණය නිසා. ඒ කියන්නේ ඉන්දියාවේ අදත් තියෙනවා එහෙම උසස් කුලවල ළමයින්ට එක කනකට කරාබුවක් දාන. ඉතින් එදාත් එහෙමයි. ඒ බමුණු කුලවල පුතුන්ට දාන එක කරාබුවයි. දූලට කොහොමත් කරාබු දෙකයිනේ. ඒ දාන එකට කියන කුණ්ඩලාභරණය. ඒක හදුව විදිය තමයි මේ කිව්වේ. ලෝභකම නිසා රන්කරුවෙකුට මුදල් දෙන්න වෙයි කියලා තමන්ම තලලා මේක දැම්මා. පුතා අවුරුදු 16ක් වෙනකොට පාණ්ඩු රෝගයේ වැළඳුණා. මව පුතා දෙස බලා බ්‍රාහ්මණේ ඔබේ පුතාට රෝගයක් හට ගැනී තිබේ. ඔහුට වෙදකම් කරවයි කීවා. අම්මා කිව්වා. තාත්තා කිව්වා. සොඳුර වෙදෙකු ගෙන්නුවොත් ඔහුට කෑම බීමත් වැටුපකුත් දෙන්නට වෙනවා. ඇයි ඔබට මගේ ධනේ විනාශය නොපෙනෙන්නේද ඇසුවා. ඇහුවා මගේ සල්ලි විනාශ වෙනොත් උඹට පේන්නේ නැද්ද? මේව සල්ලි නෙවෙයිද කියලා එයා ඇහුවා. එතකොට මේ වෙද මහත්තයා ගෙනාවම එයාට කන්න දෙන්න වෙනවා, පඩියක් දෙන්න වෙනවා, මුදල් වැය වෙනවා. එතකොට මගේ ධනය විනාශ වෙනවාය කියලා කිව්වා.
එසේනම් අපි කුමක් කරමුදයි ඒ අම්මා ඇහුවා. කියන්නේ මේ බමුණගේ නෝනා කුමාරයාගේ අම්මා. ධනය වියදම් නොවන ආකාරයක් කරමුයයි බමුණා පිළිතුරු දුන්නා. එසේ කී ඔහු වෙදුන් ළඟට ගොස් අසවල් අසවල් රෝගියට නුඹලා කවරනම් බෙහෙත් දෙන්නේදැයි ඇසුවා. අසවල් ගස්වැල්වල මුල් පොතු කොළ ආදිය දෙන්නෙමු කී කල බමුණා වෙදවරු කී කී දේවල් ගෙන උත් පුතාට දෙයි. මෙසේ කරගෙන යන විට පුතාගේ රෝගය බලවත් විය. පිළියම් නොකළ හැකි අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. එක එක පොතු වර්ග කොළ වර්ග දීලා දීලා ලෙඩේ වැඩි වුණා. බමුණා පුතාගේ රෝගය බලවත් බවත් අසාධ්‍ය බවත් දැක එක් වෛද්‍යවරුක් කැඳවා ගත්තා. ඔහු රෝගියා බලා මට වෙනත් කටයුත්තක් ඇත. අනික් වෛද්‍යවරුක් කැඳවා පිළියම් කරන්නයි ගියා වෙදකම් නොකර යන්නට ගියා. බමුණා පුතා මරණාසන්නව සිටින හේයින් මොහු බලන්නට එන යන අයගේ ගේ ඇතුලේ තිබෙන වස්තු සම්පත් දකි. රෝගියා බැහැරක තැබිය යුතු ඇසිතා පුතා ඇතුළු ගෙයින් පිටතට ගෙන එළියේ ඇඳගෙන ඉදි කෙරෙව්වා. ඒ කියන්නේ දැන් ලෙඩේ වැඩි වෙනකන් ගොඩ බෙහෙත් කරලා කරලා මැරෙන්න ලං වුණා. හිතුවා මිනිහ මැරුණාට පස්සේ මිනිස්සු ගෙට එනෝ. එහෙම ආව ගේ ඇතුලේ තියෙන දේවල් පේනවා. දැන් මසුරන්ගේ යටි තමයි තමන්ගේ දේවල් අනුන් දකින්නවටවත් මේ අය කැමති නැහැ. එනිසේ ආ කල්පනා කර ඇතුළේ තිව්වත් අර මිනිස්සු ඇතුළට එනවා එළියෙන් තියන්න ඕන කියලා ගෙදර එලිපත් උඩ තිව්වා. එදින උදෑසන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් නැගිට පෙර බුදුවරයන් විසිනුත් පුරුදු කරන ලද ආකාරයෙන් කුසල බල වැඩි ඇති වේනීය ජන බන්ධුන් හික්මීම සඳහා ලැබී ඇති මහා කරුණා සමාපත්ති ඥාණයෙන් ලෝකෙ දිහා බැලුවා. රට ඒ අතේ බුදු වැසයමු කරා. ඒ කියන්නේ ආසය අනුසය ඉන්ද්‍රිය පරෝපරියත්ය කියන දෙක යොදනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම දියුණු නොදියුණු අය බලන්න පින වැඩි අඩු බව බලන්න තමයි මේ ඥාන දෙක පිහිටන්නේ. ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ බලන එකට කියන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණය. ඉන්ද්‍රිය වැඩුණු අයට තමයි නිවන් අවබෝධ වෙන්නේ. දැන් ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා මේ පහ යම්තාක් වැඩිච්ච අයට තමයි අවබෝධයක් කරන්න පුළුවන්. ඒ වැඩල නැති අයට භාග්‍යතුන් වහන්සේ මහන්සි වෙන්නේ නැහැ. එසේම ආසය අනුසය කෙලෙස් අඩු වැඩි කියන වැඩි අයට නෙවෙයි දහම් දසන්නේ භාග්‍යතුන් වහන්සේ කෙලෙස් අඩු අයට. කෙලෙස් වැඩි අයට බණකොට තේරෙන්නේ. එයාලා අහන් ඉන්නවා හැබැයි හිතට යන්නේ නැමකෝ කෙලෙස් වැඩි. දැන් තණ්හා වැඩි කෙනට බණ කියනවා. ඒ මිනිස්සේ බණ අහන ගමනුම් මතක් කරන්නේ මගේ ධනෙ කොහෙද මගේ දේපල විනාශ වේද කියලා බයක් තියෙනවා. ඉතින් බයෙන් බයෙන් අහන බණ අවබෝධ වෙන්නේ නැහැ. රාගේ වැඩි අයට තරහ යන වැඩි අයට ඔක අමාරුයි කරන්න. යම් මට්ටමකට කෙලෙස් සමනය කරගත්තු අය තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. දැන් අපිට හොඳම උදාහරණයක් තිබුණා ඊයේ හවස. අපි හිතුවේ වර්ණය විතර දුර බැහැරින් යුවලක්කාව අපි බලන්න. يعني හිතලා නෙවෙයි. චෛත්‍ය දැක්ක නිසා ආවයි කිව්වා. නමුත් හරීම ශ්‍රද්ධාවෙන් ඒ පිරිමි ළමයා වැඳගෙන තමයි බණ ඇහුවේ. ඒකට හේතුව තමයි මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දේශන අය ඇසුරු කරලා තියෙනවා. ඒ ඇසුරු කරගෙන ආපු වෙලාව අපිට තේරෙනවා කෙලෙස් අඩුයි. සද්දා ඉන්ද්‍රිය දියුණුයි. ප්‍රඥාවන්තයි. එයා කිව්වා මම පිටරටක යන්න ඉන්නේ ස්වාමීන් වහන්සේ විස්තර ටික දෙන්න මං ගිහිල්ලා පුළුවන් තරම් දායකත්වයක් දරන්නම්. එහෙම කවුද කියන්නේ? දැක්කත් මග ඇරලා යන්නේ. වාපෝ මේ මාමුදුරු කෙනෙක් හම්බුණා දවසම මූසලයි මොනව ඉල්ලයිද? උදේ දැක්කොත් බලන්න අහක බලන් යන්නේ නැද්ද කියලා මිනිස්සු බස්වලේ අහක බලන් යන්නේ. මිනිස් ගෙඩියක් කරේ අරන් දෙන්න කියලා බස්වල බලන්නේවත් නැහැ. තනියෙන් මිනිස් කන දෙන්නේ නැහැ. එහෙම එකේ මේ ළමයා ඇවිල්ලා එයාගේ නම්බරෙත් දීලා කියනවා ඔබ වහන්සේට ඕන දෙයක් කියන්නේ. කොච්චර හිත දියුණු වෙන්නුනද ඒකට? ශ්‍රද්ධාව තියෙනවා. ඒක ඉන්ද්‍රිය ධර්ම වැඩි බව එතන පේනවා යාගේ. ධර්මයට තියෙන කැමැත්ත ඡන්දය. අර ඒ වගේ අපිට පේන්නේ ගති පැවතුම් දැකලා භාග්‍යතුන් හදට පේනවා මොනවද දකින්න නැතුව හිත බලලා. ඉතින් උන්වහන්සේ වෙහෙසෙන්නේ කෙලස් වැඩි අයට. අපි වෙහෙසෙනවා. අපි හැමෝටම එක බණක් කියන්නේ. ටීවී එකේ බණක් කියන්නේ කොහොමද? මුළු ලෝකෙටම එක බණන්නේ. ඒක කෙලස් වැඩි අයත් අහයි කෙලස් අඩු අයත් අහයි. ඉතින් ඒක අඩු අයට විතරයි පත්තියන් වෙන්නේ. වැඩි අයට පත්තියන් වෙන්නේ ආහනවා යනවා. කොහොම යන්නේ? කොහොම වාඩිලා බණ ඇහුවම උඩොක්කේ සරමක් වගේ ඇඳන් ඉන්නවා කියන්නකෝ. ඒ පළතුරු ගෙඩියක් දා ගන්නවා. හරිද? ආච්චිලාගෙන සාය උඩින් දානවා කියන්නකෝ. දාලා නැගිටිනකොටම අමතගෙන පළතුරු තියනවා ඒක සාය. නැගිටිනවා. පළතුරු ටික ඔක්කොම බිම. කකුලෙත් වදිනවා. ඊට ඒ වගේ තමයි බණ හැලෙන ටක් ගාලා නැගිටිනකොටම හැලෙනවා. ඒ අහන් හිටිය මතක නැහැ අහපුවා. අහනකන් සාදුකාර දෙනවා. මරණ වැකුව සාදු කියනවා. ඒ කියන්නේ කියලා තියෙන සාදුකාරය දෙනවා.
දැන් මම හිටපු ගමන් පරික්ෂා කරන්න අනවශ්‍ය තැන්වලත් කියන සාදුකාරයක් දෙන්නේ කියලා. ඉතින් අපි ආජිල සාදු කියනවා. නේ? ඉතින් ඇදලකෝ ලැබේවා කියලා ඒකට සාදු කියනවා. මොන ලැබේවා කියලා? රෝගයක් වැළඳේවා. එහෙම කිව්ව දත හැලේවා. කොණ්ඩේ ඉදේවා ඒවට සාදු කියනවා. නෑ සිහිය නෑ. ඉගෙන මම මේ කිව්වේ හරි අමාරුයි. පොදුවේ බණ කියන්න ගියාම පුදුම අමාරුවක දේශිකයන් වහන්සේලා වැටෙනවා. ඒ උන්වහන්සේට හිතාගන්න මේ මොන වගේ කවර බණක් දේශනා කරනවා. අද එහෙම අමාරු වැටෙන්නේ නැහැ. මොකද අපි දැන් මාතෘකාව ඊයේ පටන් ගත්තා. YouTube එකේ බලන්න හැමෝටම අපේ දුරින් ඉන්න දායකයන්ට මේ පොතේ තියෙන විදිහට කියන යනවා. ඕන්නම් අහපල නැත්තම් නිකන් හිටු. අපිට ප්‍රශ්නය අපි මහන්සි වෙන්නේ. අද දවල් බණක් කියන එක මම පුදුම විදිය අමාරු කරනවා. මට මාතෘකාවක් නැහැ. මට අරමුණක් නැහැ. ඔහේ ටිකක් කරා දේශනා කරා. ඉතින් දාන ගැන කියලා මට එපා වෙලා ඇත්ත වශයෙන්. එකම දෙන්නේ මං කම්මැලි එකට. ඉතින් නමුත් කරන් දෙන්න කියන්නත් එපයි. ඉතින් එහෙම කියලා විනාඩි 30න් බණ ඉවර කරලා භාවනා දුන්න විනාඩි 10ක. ඊට පස්සේ විනාඩි 10ක් පිරින්න උල් බැඳා. එතකොට වැඩේ හරි. එතකොට කොච්චරලා කියලා පැයක් විතර බණට ගින්ද. පැය භාගයයි බණ කියලා තියෙන විනාඩි 10ක් භාවනා කරේවා විනාඩි 10ක් ගියා පිරින්න උල් ගැට ගන්න. ඇයි ගැට ගන්නවට විස්තරත් අහන්නේ මං කොහෙද ගම? මොනවද කරන්නේ? නූල බඳිනකම එකක් තහනවා. ඇයි අහන්නේ? දැන් අර යම් අසන්තෝෂයක් තියෙනවා නම් බණ කිව්වේ නෑ කියන එකට ඒක නැති වෙනවා. මම ඒව ඇහුවට පස්සේ අනේ ඒ සවන්නාසේ මගේ නමත් ඇහුවා, මගේ ගමත් ඇහුවා, මං කරන જાතිත් ඇහුවා. හැබැයි උන් යනකොට මට එකක්වත් මතක නැහැ. මේ වැඩකට යහන්නේ නෑ. අර ඒ අල්ලාප සල්ලාප කරාම දායකයෝ පැහැදෙනවා. අනේ උන්වහන්සේ කොච්චර අනතිමානීද අපේ විස්තර පවා ඇහුවා. අපි වගේ කළු අය දිහාත් උන්වහන්සේ බැලුවා. සුදු අය දිහා විතරන්නේ. දැන් සමහර අය ඇයි අපි කළුද කියලා අහනනේ බලන්නේ නැත්තේ. කළු වුණත් හාමුදුරුවරු කියන්නේ බලනවා. ඇයි බලන්නේ? කළු අය ළඟ සල්ලි තියෙන්න පුළුවන්නේ. සුදු අය ළඟ විතරක් නෙමෙයි. වැඩිපුර බලන්න මොකද කීයක් හරි හම්බ වෙන්නේ. එතකොට මේ විදියට පුදුම විදිහේ වෙනස් විපර්යාස තියෙනවා මිනිස්සුන්ගේ. ඒ නිසා මේ හිත අපහැදිලා ගියොත් දාණේ නැති වෙනවා ලබනවා අවුරුද්දේ. දෙන්නේ එක සැරයක් වුණා මේ විනාඩි 5ක් බණ ගුවා කියලා ආයෙ දාන එක නෑනේ. දැන් වෙලාව යවන්නුනේ පැය භාගයක් කිව්වා අනුමೋದනා බණ. ඒ කියන්නේ දාහනේ ආනිසංස දිව්‍ය ලෝක සැප ඕවනේ කියන් තියෙන වෙන මොනවද කියන්නේ. දුක ගැන කියන්න ගියාම මිනිස්සුන්ට නිකන් භාගෙට පණ යනවා වගේ දැක්කා. මම ඒක නැවැත්තුවා. ඕක කියන්න කිලම කොට තියෙන දාන්නේ නැති කරගන්න. එහෙනම් ඔය කට්ටිය හොඳයි, බොහොම හොඳට දාණේ දුන්නා. එහෙනම් දැන් යන්න කියලා මොකද කරන්නේ? නූල් ටිකුත් දැන් දැන් ඒකට වසී වෙලා එනවා අනිවාර්යයෙන්. නූලට වසී වෙනවා. ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට වගේ. අපිට තේරෙන්නේ නැහැ මෙයාගේ ආසය අනුසය කොහොමද, ඉන්ද්‍රිය කොහොමද. අහුවෙන එක්කෙනට අපි බණමයි කියන්නේ. හැබැයි සමහරු ඒව අහනවා, සමහරු අහල ඔලුවට ගන්නෙ නැතුව යන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ බලනකොට වේනීය ජනයන් ඉක්මන බලනකොට දසදහසක් සක්වල නුවණ දෙන පතුරුව හිටියා. ලොව දෙස බැලුවා. මට්ට කුණ්ඩලී පිට තාලින්දේ වැදහොත් අයුරින්ම නොසෙල්වී සිටියා. බුදුරජාණන් වහන්සේ බව දුටුවා. ඉගෙන එළියේ ඉන්නවා මේ හෙල්ලෙන්නේ වන් නැතු. කොයි පැත්තට හැරලා ඉන්නේ? බිත්තියේ පැත්ත. ඇතුළු ගෙයින් පිටතරගෙන ඇඳක හොවාලූ බවද දැන මාහියාමෙන්. ඔව් ඇඳක තියලා තියෙන. නිකම් පිලේ නෙවෙයි. එළිය ඇඳක් තියලා බිත්තිය ඉන්නේ තෙමෙන් නැති වෙන්න. ඒ ඇඳේ හාන්සි කළා තින්. රෙඩි අසාධ්‍ය. දැන් ඉතින් මැරෙන්න ලං වුණා නැගිටින්න බෑනේ. දැන් මැරෙනකන් තියෙද්දි මැරුණ ගමන් ගිහලා පුච්චලා දානවා. ඊපස්සේ වල දානවා. ඉතින් ওই විදිහේ කතාවක් තමයි වෙලා තියෙන්නේ. මේ මානවකයා මාගේ සිත පහදවා කලුලිය කොට තවුතිසා දෙව්ලොව තිස්සදුන් පමණ වූ රන් විමනක උපදින්නේ. දෙවගණන් දහසක් පමණ ඔහුට පිරිවර වන්නේය. පිය බමුණාත් පුතා දවා හඬමින් සොහනේ හැසිරෙන්නේය. දිව්‍ය පුත්‍රයා තුන්ගව පමණ වූ සරුඩ සිරුර ගැල් සැටක් පමණ අවරණින් සැරසි දෙවගණන් දහස පිරිවරා සිටින සිය භවය දෙස බලා කවරනම් පිනකින් මා මේ සම්පත් ලද්දේ ලද්දෙම් දැයි විමසන විට මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් මේසා සම්පත් ලත් බව දැනගෙන ධන වියදමට බියෙන් මා පියා මට බෙහෙත් නොකොට සිට දැන් සොහනට ගොස් හඬයි. ඕ විබිලිසරට පත් කරවන්නේ මේ සොහන ළඟ මට්ට කුණ්ඩලී වේශින් අවුත හඬයි. එවිට බමුණා ඔබ කවරෙද්ද යසයි. මම ඔබ පුත් මට්ට කුණ්ඩලී වෙමි. කොහි උපන්නේද ඇසූ කල මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තවතිසාවේ උපන්නේ මී දක්වන්නේය.
එකල බමුණ ඔබ වහන්සේ කෙරෙහි සිත පහදවාම් දෙව්ලොව උපන් නොඇද්දයි මා විචාරන්නේය. එවිට මම ඔහුට සිය ගණනින් මෙතෙකැයි, දහස් ගණනින් මෙතෙකැයි, ලක්ෂ ගණනින් මෙපමණකැයි කියා ප්‍රමාණ කොට කීම දුෂ්කර බවද පැහැදිලි කොට ධම්මපදයෙන් ගාථාවක් කියන්නෙමි. ගාථා කෙලවර 84 දහසක් සත්වයන්ට අමා මහ නිවන අවබෝධ වන්නේය. මට්ටකුණ්ඩලි සෝවාන් සෝතාපන්න වන්නේ ය. අදින්න පුබ්බකයා සෝවාන් වෙයි. ඔන්න ඔය ඔක්කොම දැක්කේ උදේ පාන්දර. වෙන කතාවක්. මම ඒක ඉක්මනට කියන්නේ. ආයි කියන මේක. ආයි දෙවෙනි පාරක් කියන නිසා උන්වහන්සේ දැකපු දේ මේ කියනවා. තමන් වහන්සේ හිතුවා හැම වෙයි කියලා. මෙසේ මේ කුල පුත්‍රයා නිසා මහත් වූ ධර්ම යාගයක් වන්නේයි දැනවදාරා. ඊළඟ පසු දවසේ සිරුර පිළියම් කොට, ඒ කියන්නේ සිරුර පිළියම් කියන්නේ මූණකට හොදන එකටනේ, මහා බිස්සු සංඝයා පිරිවර සවැත් නුවර පිඬුපිනිස සැරිසර අනුක්‍රමයෙන් බමුණා ගෙදරට වැඩියා. ඔය පිණ්ඩපාත යන ගමන් වැඩි. පිණ්ඩපාතේ වඩින ගමන් ඒ ගෙදරටත් වැඩියා. ඒ වෙලාවේ මට්ටකුණ්ඩලී ඇතුල් ගෙට මුහුණලා වෙතර සිටියේ. ගේ පැත්තටයි මුහුණලා සිටියේ. ඇලේට බුදුරජාණන් වහන්සේ තමන් ඔහුට නොපෙනෙන බව දැන එක් රශ්මියක් විහිදුවාලුවා. එයාට පේන්නේ නැණි පැත්තවලින් රශ්මියක් විහිදෙව්වා. මානවකයා මේ කිනම් ආලෝකයක් දැයි නිදා සිටින ගමන්ම අනික් පැත්තට පෙරළී බුදුරදුන් දැක මාගේ අන්ධ බාල පියා නිසා මෙබඳු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කායික වතාවතක් කිරීමට හෝ දානයක් දීමට හෝ දහමක් ඇසීමට නොලැබිනි. දැන් මාගේ ඇතුන් අතුත් නොනෙමෙයි. වෙනත් කළ හැකි දෙයක් නැතයි සිතම පහදවා ගත්තේය. ඔහුට මෙපමණක් ඇතැයි බුදුරජාණන් වහන්සේ වැඩිසේ. දැන් මොකද උනේ? රශ්මිය දැක්කනේ. ඒ නිසා මොන වගේ රශ්මියක්ද කියලා අනිත් පැත්ත බැලුවා. බලනකොට බුදුරජාණන් වහන්සේ දුටුවා. හැබැයි අත් දෙක උසල වඳින්නවත් පණ නැහැ. අනේ මගේ මෝඩ පියා නිසා මට වෙච්ච දෙයක් මට පිනක්වත් කරගන්න බැරි වුණා, දානයක්වත් දී ගන්න බැරි වුණා කියලා හිත පහදව ගත්තා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගත්තා. ඉතින් එහෙම ඇති කියලා භාග්‍යතුන් වහන්සේත් බුදුමන් වහන්සේගේ පිණ්ඩපාතේ වැඩියා. ඔහු තථාගතයන් වහන්සේ ඇස් හමුවෙන් ඉවත් යද්දීම, නොපෙනී යද්දීම ප්‍රසාද සිතින්ම කාලක් අන්න බලන වටිනකම මැරුණේ වෙලෙමයි. දැන් අපි ගියෝ, දැන් බණ අහන ගමන් පණ යනවා. බය වෙනවනේ, දැන් කියනකොට බය වුණා ටග්ගා. දැන් බණ අහනකොට පණ යාම නියතයක් නම් බණ අහන්නේ නැහැ අපි. කෙනා කවුරුට කියන බණ ඇහුවොත් ඔපේ පණ යනවා. එනවද බණ? හැබැයි බණ අහද්දි පණ ගියොත් හොඳද නැද්ද? හොඳයි. මොකද ප්‍රසාද චිත්තේම කලුලිය කරන්නේ. එතකොට අපිට බුදුරුව මරණදි මට බුදුරුව පෙවෙනේ ඔය එකයි කවිවලදී. මැවේවා බුදුරුව මැවේද, ළමයි මැවේද අපි දන්නවා. ඒ පෙරේත කමේ අපි ගෙවල් වල ඉතින් කට්ටි ඉන්නේ නේද? ගෙවල් වල පේනවා, සේප්පුව පේනවා, අතරම් බඩු පෙට්ටිය පේනවා. මොකක් මැවේද කවුද දන්නේ? සමහර අය මිනිහ දිහා බලන හරි සුන්දර මරණයක්. මොකෝ hina වෙලා මැරලා තියෙන්නේ. එහෙම බලලා කියන්න බෑ. හිතන ඒවා අපි දන්නේ. ඒ තරම් හිත වේගවත්. මේ මරණ මොහොත කියන්නේ හරීම වේගවත්. මිටියකින් මැස්සෙකුට හයියෙන් ගැහුවොත් ඒ මැස්සා මැරෙන්නේ. කර්මයත්, කර්ම නිමිත්තත්, ගතියත්, ගති නිමිත්ත හතරම දැකලා. ඒ තරම් ශ්‍රණයකින් ගැහුවත් ඒ මැස්සා පරලෝ යන්නේ තමන් දකිනවා ඊළඟ කොහෙද උපදින්නේ. මේ මැරෙන හැමම දකින්න එක. හැබැයි කියන්න පුළුවන්ද? ඥාතින්ට කියන්න පුළුවන්ද? මම මෙහෙම උපදිනවා කියලා. දැන් අර ධම්මික උපාසක මහත්තයා සතියේට කලින් වගේ ලෑස්ති වෙලා මැරුණ නිසා එයා කිව්වා. කලින්ම කිව්වා. චුන්දසූකරික සතියක් තිස්සේ ඌරෙක් වගේ දුවදුව එයා පෙන්නවා. එයා යන්නේ කොහෙද කියලා. කොහෙද ගියේ එයා? අවීචිමා නිරයට. ඌර මැරුවානේ. ඒ වගේ දැන් අපේ පණ්ඩිත සාන්නාසේ කඩවැදු ජිනවංශ ලොකු සාන්දර පොට්ටෝ එක දෙන පිටිපස්සේ වහන්සේ දවස් දෙකකට කලින් කිව්වා මම යන්නේ තුසිතට කියලා. එව කියන්න භාවිත ඥාන තියෙනවා, භාවිත සිත තියෙනවා හැමෝටම බෑ. දෙවුනාසලේක ප්‍රකාශ කළ අභීතව මරණයට මුණ දුන්න ගියා. ඒ බෝසත්තුතුමා නාසල මේ ලෝකෙට වැඩක් කළා, සාසනයට සේවය කළා, ගෝලය හැදුවා, ධර්මය කිව්වා, බය නැතුව මැරුණා. දැන් ඉන්නවා තුසිතේ. තුසිතේ ඉන්න පින් දී ගන්න. දැන් අපි හවස වන්දනාවට පින් දෙනවා. ඉතින් ඒ වගේ දැන් තුසිතේ ඉන්න අපේ නාවින අරිය දම්ම ලොකු සාන්නාසි ඉන්නවා. ඉතින් ඇයි ඉන්නේ කියලා හෙවම ඉතින් බුදුබව පතර නිසා සුගති ඉන්නපෑ. සෝවන් වෙන්නේ නැහැ නේ. ඒ නිසා මේ හිතේරුම් ගන්න ඕනේ, භාවිත කරන්න ඕනේ දැන් මේක. නමුත් අර කියන මට්ටගුණලි මොනවා භාවිත කළද කොන්නේ. එයා නිකන් හිටියේ ගෙදර. ඇයි තාත්තා ලෝබයිනේ? තාත්තා මසුරු නිසා පුතාට දානයක් දෙන්නවත් නෝනත් හොඳ ඇති. හැබැයි යාට දානයක් දෙන්න ලැබෙන්නේ
හැබැයි අවසාන මොහොතේ බුදුරුව දැකලා සිත පහදවා ගන්න යාට පිනක්. ඒ කියන්නේ මහා කරුණාවට රහු වෙන්න තරම් පිනක් තිබුණා. ඒකයි මෙතන කියන්නේ. ඉතින් ඒක දැකී මාත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වඩින්නත් පෙර එළියට මෙයා මරණයට පත්. මේ පැහැදුණු සිතීම නිදාපි බිදියක් මෙන් අපි එහෙම අහලා තියෙනවා නේද? නිදාපි බිදියක් මෙන් කියන. නිදාගෙන නැගිටිනකොට මුකුත් දන්නේ නැහනේ. නිින්ද ගියා නැගිට්ටා. අතරතුරේ මොනවද උනේ කියලා දන්නවද? අපි නිදාගත්තම වහිනව එළිය. අපි දන්නවද? හෙන ගහනව දන්නවද? නෑ. මරලා ගියත් දන්නේ නෑ. සමහරට තද නිින්දට ගියාම දන්නේ නෑ. ඒ වගේ තියෙනවා. ඒ වගේ නිදාපි බිදියක් මෙන් කියන්නේ කිසිම දෙයක් හිතන්නවත් වෙලා නැතුව පහසුවෙන් ඉපදුනා. යථාබතා නික්කිටන්නේ අපායට කියන්නේ ඔළුවේ තියන් ආපේ බිමින්තු වගේ කියලා කියන්නේ. ඒක බරයි ඒක. මේක බරද? දිව්‍ය ලෝක යන එක බරද? ධාර නැහැ දැන් දැන් බණ වලින්වත් අහගන්න බර නැති බක්. එන යන්නනකෝ ඒ දඩුම තර. දෙව්ලොවවත් චන්න වැඩ කරගන්න. නැත්තම් වැඩක් නැහැ මේ මනුස්ස ජීවිතේ. ඔයගොල්ලෝ සමහර ගැන අපි සෝතාපන්න වෙනවා මේ 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 ගෞතම බුදුසසුනේ අපි නිවන් දකින්න කියලා නේ අදිෂ්ඨානේ තියෙන කට්ටියක නේද? ඒක කෙසේවත් ඒව හොඳ බෝනස් ප්‍රාර්ථනාවක්. ඒක අඩුම එක තමයි දෙව්ලෝ හරියන්නේ නැත මේ නිවන් පැතුම. ඒ ගිහිල්ලා නිවන් අවබෝධ කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ නැතුව මේ දිව්‍ය ලෝක ගිහිල්ලා මල් නෙලන්න නෙවෙයි මම මේ කියන්නේ. ඒ ගියාම ඉතින් මලුත් නෙලන්න වෙනවා අම්මලට. අපි වගේ ගියාමද අපිට මොනවත් වැඩක් නැති දිව්‍ය ලෝක. අපිට තියෙන ඔහේ කකුල් දෙක කකුල් අපිට කකුලක් තියන් බාඩිලා බලන් ඉන්න උන්ගේ දියා. තොපි මොනවද? නෙලන් වරෙල්ල මල් ගිහිල්ලා කියන්න දෙයක්වත් නැහැ. ඉතින් ගස්සුර නැගගෙන මල් නෙලනවා ගෑනු වෙලා ඉපදුනා ඔහම තමයි කියලා ගෙනල්ලා පළඳවනවා. මෙහෙත් මේ මනුස්ස ලෝකෙ තියෙන වැඩ ගන්න එක නෙවෙයි ගෑනු අය කියන්නේ. නේද? නැද්ද? දැන් බිරිඳක් වුණාම මොනායි කරන්නේ? මනුස්සයගේ වැඩ කරන්න තියෙන්නේ. එයාට සලකන්නේ ඒ වෙනුවෙන්. එයාට තියෙන ඔබ අපි දැරි පෙරාගෙන වියපන්. මම ඔබට මාලයක් ගෙනත් දෙනවා. ඒකේ වෙනුවට කියලා ඔබට ගෙනත් දෙනවා. අවුරුද්ද රැඳුම් අරන් දෙන්න. ඔය කැමති ඥාතිකවරල එක ගෙනත් ඡන්නම්. ඉතින් නිතරම නේ හොඳේ තෙල් පුච්චා ඉච්චතුර යන්න බෑනේ. වැඩ කරොත් සලකන හැටි මම මේක. එතකොට දිව්‍ය ලෝක ගියත් මෙයාලගේ රාජකාරි වරුණාද? දැන් කෑම හදන අරෝ මේව නැහැ. නමුත් මල් නෙලන්න ඕනේ. මල් මාල ගොතාලා තම දිව්‍ය පුත්‍රයාට පළඳවන්නට ඕන. ඉතින් ඒ බව අර සඳහන් වෙන ප්‍රතිපූජිකා කතා. ප්‍රතිපූජිකා මල් නෙල නෙල හිටියේ. චුත වුණා. ගහේදීම චුත වුණා. ඊට පස්සේ ආවිල්ලා ඉපදුනා. තෙඹුල්ලත්පුරේ හරි කොහේ හරි මට මතක නැහැ. ලාම් මේ ඉන්දියාවේ ඉපදුනේ බුද්ධ කාලේ. එයා අවුරුදු 50 ජීවත් වුණේ. විවාහ වුණා ළමයිත් හැදුවා. එයා හැමදාම බුද්ධ උපස්ථාන කරගෙන සංඝ උපස්ථාන කරලා දානශාලায় වැඩ කරලා පැතුවේ මට මගේ ස්වාමියා ළඟ ඉපදෙන්න ලැබේවා. එනිසා යා නමක් හැදුනා ස්වාමියා පුදනාර්ථයෙන් පති ස්වාමියා පූජිකා පූජා කරන කෙනා. එයා මරුණම සයනද ලැබුවා මේ ස්වාමියා ළඟ ඉපදුනාද කියලා. ඔය පැතුවේ මේ ස්වාමියා නෙවෙයි. කලින් ආත්මේ ස්වාමියා දිව්‍ය ලෝකේ මාළබාරි දිව්‍ය පුත්‍රයා. මාළබාරි කියන්නේ මල්ම තමයි යාට මල්ම දානෝ බෙල්ලට. මාළබාරි කියන්නේ මල් බර කෙනෙක්. එයා ගිහලා ඒ ගහෙම ඉපදුනා. සෑව්වා මේ මෙච්චර ලකෝහෙද ගින් කිටි. දවසෙන් භාගයක්. තවස්සාවේ අවුරුදු 100ක් එක දවසක්නේ. එක වරුවක් මෙයා හිටියේ නැහැ. ඊළඟ වරුව එයා ආවා. කොහොම ස්වාමීනි මං චුත වුණානේ. එහෙමද? කොහෙද ගියේ? මනුස්සලෝක ඉපදුනා. ඒ ඉපදෙලා මං කසාදක් බැඳලා ළමයිත් ඇඳලා මම මේ ආවා. ආ එහෙමද? එහෙ කට්ටි බරට වැඩ ඇදිනේ එහෙනම්. පින් කරනවා ඇතිනේ අනේ මොන පිස්සුද ස්වාමී මොන පින් දුන් නිදා ගන්න දවස හොඳට පැත්තටලා නිදා ගන්න එක කාලා බීලා දානය සීලය බණ භාවනා ඒ කාලේ පවා ඒ බුද්ධ කාලේ දැන් ඉතින් අහන්නවද යන්නේ දැන් මොන පින්ද පින් ගැන කතා කරන්නවත් කැමති නැහැ පින් කියනකොට බයිනෝ මොන පින්ද බව කරලා අපිට හරියනවා ඔන්න බිස්නස් එකක් පටන් ගන්න ඒතර අපිට හරියයි එහෙමයි කියන්නේ කිව්වා මිනිස්සු පින් කරන්නේ නැහැ ගෝවා මිනිස්සු නිකරුනේ මෙරලා යනවා ගෝවා ඒ නිසා අපිට පැහැදිලි මල් නෙලීම හේ සරටම තියෙනවා. ඉතින් මේ දෙව්ලෝ ඉපදුනා මෙන්න කියන විස්තරේ දෙව්ලෝ සැප ලැබපුවා. තිස්ස යොදුන් ස්වර්ණමය විමානයක ඉපදුනා. යොදුන් 30ක් උසයි මේක. යොදුන් 30ක්. දැන් අපේ ලෝකෙන් ගත්තොත් අපිට මේක මහා විශාල ගාණක්. යොදුන් 30ක් කියන හරි උසයි. දෙවියන් අතර එක ලොකු ගාණක්. මොකද දෙවියන් ඇඟක්ම ලොකු යොදුනක්. එයා වගේ 30 ගුණයක්. දැන් දෙවියා යොදුනයි නම් උස විමාන 30 ගුණයක් උසයි 30යි. එහෙමයි මනින්න ඕනේ. මෙහි ඉඳන් බැලුවොත් කලන්තය හදනවා. මොකද යොදුන් 30ක් කොම් පුදුම ලොකුයිනේ. ඇතැම්ම දාසයක එක යොදුනා. 30ක් කීයද හිතන්න බෑනේ. ඉතින් මෙහෙට බලපාන්නේ නැහැ මේ උසපලල. මේක බලපාන්නේ දිව්‍ය ලෝකේ මිම්ම පරිමාව.
මේ විමානේ ප්‍රමාණයනුත් මනින්න පුළුවන් මෙයාගේ පින අඩුද වැඩිද කියන එක. එතකොට ස්වර්ණය රත්තරම්මය විමානෙක ඉපදුනා. බමුණා පුතාගේ මිනිය දවා සෝහනේ හඬමින් සිටියා. දිනපතා සෝහනට ගොස් අනේ මගේ එකම පුතුණුවනි ඔබ කොහේ ගියාදැයි අඬයි. දිව්‍ය පුත්‍රයා තම සම්පත් බලා කිනම් පින්කමකින් මේ සම්පත් ලද්දෙමිදැයි සොයා බලන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පැහැදවීම මාත්‍රයකින් නී දැන මේ බ්‍රාහ්මණයා මා ලෙඩව ඉන්න කාලේ බලන් නැතුව අසාධ්‍ය සිටි අවස්ථාවේ බෙහෙත් හේත් නොකර සිට දැන් මා ගැන කියමින් හඬහඬා සිටි. මොහු විපිලිසරට පත් කළ යුතුයයි සිතා මට්ට කුණ්ඩලි වේශයේ මවුත් ඒ සමීපෙ ඉසාත් බදාගෙන අඬමින් ඇවිද්දා. ඒ දැක මම නම් පුත්‍රසෝකෙන් හඬමි. මොහු වඩන්නේ ඇයිදැයි විමසමින් මේ ගාථාව කිව්වා. ඔන්න වැඩේ. දැන් ගියාට පස්සේ බැලුවා මෙච්චර සම්පල් ලැබුණේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ සිත පහදව ගත්ත. කවුද බලනකොට තාත්තා අදින්න ඔබක දැන් ගිහිල්ලා සෝණි අඬානින්. හැමදාම අඬනවා ගිහිල්ලා. අනේ පුතේ කොහෙද ගියේ කකා? හිතුවා ඉතින් මේ මනුස්සයා ඉන්නකන් බෙහෙත් කරේ නැහැ මැරුණම අඬනවායි කිව්වා. මෙයා සෝකයට පත් කරලා විපිලිසර කරලා එන්න ඕනේ කියලා ආවා ඒ වේසෙන්ම ආවා. පුතාගේ වේසෙන්ම ආවා. දැන් දැක්කනම් කලන්ත වැදෙනවා. ඒ තරම් බය හිතුණා. ඇයි ඉතින් අර විදියටම ආවද? ඇවිල්ලා හිසත් බඳන් නේ ආඬනවා. අරයා කල්පනා කරා මම නම් පුතා නිසා අඬන. මෙයා මේ කොල්ලම කොට යනන්නේ බැලුවා. අයව ගාතාව. සියල් සිරුර හරි සඳුනෙන් තවරා මල් පලඳනෙන් සැරසීලා මට්ට කුණ්ඩලි වෙසින් මෙවන මැද ඉසාත් බැඳගෙන හඬන මෙසේ මහා දුකින් මෙන් මෙතන සිටින්නේ ඔබ ඔබ කවුදයි පවසනු නිදුකාරණි. යා කවියෙන් ඇහුවා. ඔය මේ මල් තවරාගෙන මේ මහවන්න මැද්දේ කඳුන් තවරාගෙන මල් පැලඳගෙන මට්ට කුණ්ඩලීගේ වෙසින්ම මේ අඬන්නේ කවුද කියලා ඇහුවා. ඊපස්සේ පුතා මෙහෙම කිව්වා. මටම ලැබුණු රිය පඳුරක් මට ඇත. ස්වර්ණමයයි ඒ පබස්සරයි. මට ලැබිලා තියෙනවා රතයක්. ඒක රත්තරණින් හදපු එකක්. රත්තරන් රතයක්. ප්‍රභාස්වරයි. එහෙත් තීර රියසක් සංගලක් නැත. ඒකට රෝද දෙකක් නැහැ මට. රතේ නම් රත්තරම්. ඉස්තරම්. හැබැයි රෝද නැහැ. රෝද නැති රතෙන් වැඩක්ති. මොකෝ කියන්නේ වැඩක්ති. රෝද නැත්නම් ඔය වාහනේට රෝද නැහැ. උසයන් වැඩන්නේ. රෝදෝ නැහැ. ලදොත් මගේ ජීවිතේ රෝද ලැබුණොත් ජීවිතේ නැත්තම් මම මරනවා. නොලදොත් මගේ ජීවිතේ හැරලන්නේ. කිව්ව මම මරන මැරෙනවා රෝද නැත්තම්. දැන් බමුණ බය වුණා ඉතින් මැරෙනවායි කෝනේ. රුවන් මුවා හෝ මණිමය වේවා ලෝහමයෙන් රිදීමයෙන් වූවත් කියන්න මට නිදුකාණි සක්‍යුග මම පිළි. දැන් පුතාට බෙහෙත් කළේ නැහැ. මේ අඬන කොල්ල දැකලා කියන රත්තරන් වලින්ද ඕනේ රිදීෙන්ද ඕනේ යකඩෙන්ද ඕනේ ඕන වර්ගයන් කියන මම රෝද දෙකක් අපි වුණා බය වෙන මැරෙනවායි කොහොම ඉතින් ආබබා මැරෙන්න එපා අපි රෝද දෙකක් හදලා දෙන්න කියලා කියනවනේ. අපි වුණත් කියන්නේ මේ මැරෙනවායි කොහොම බය විතරන අපිට. ඒ අසා සිටි මානවකයා මොහු තම පුතාට බෙහෙත් නොදී මොහු මලපසු ඔහු මලපසු පුත්‍ර වෙසින් ආ මා දෙක හඬමින් රණ්ඩිදීෙන් මැණිකෙන් ලෝහයෙන් රතරෝද දෙකක් කරවා දෙන බව කියයි. එසේ වේවා මොහුට තවත් නිග්‍රහකට යුතුය සිතා කපමණ මහත් සක්විකලක් මට කරවා දෙන්නේද ඇසීය. ඔබ කැමති ප්‍රමාණයෙන් කරවා දෙන්නේ මේ කී කල. ඒ සඳහා මට අවශ්‍ය වන්නේ හිරිසඳු දෙදෙනායයි මතක් කළා. දැන් අය අරෝධ දෙකක් දෙන්නකොට මේ මනුස්සයා පුතාට බේත් කරේ නැහැ. දැන් මේ ආපු මට රත්තරන් රිදී මුතුමැණික් වලින් දෙන්න යන රෝදේ. ඔය කොච්චර ලොකු රෝදේද ඔට ඕන කිව්වා. මට ඉරයි හඳේ වගේ දෙකක් දෙන්න. තවත් එයාව විපත මේ කියන්නේ පීඩාවටපත් කළා වචනේ. ඊළඟට දැන් මෙයා කල්පනා කරා ඉරයි හඳ දෙන්න පුළුවන් ද රෝද දෙකකට? රේට පුළුවන් ද රෝද දෙක හදලා ඉරේ හදි පුළුවන් ද කියන්න බයවලගේ ඉරයි හඳයි. දැන් මේ උපමාවක් කරේ දැන් දෙන්න බැරි එක කිලනකොට කියන ඉරයි හඳයි. දැන් අපි කියන හඳ මාමයි කිරි කිරි පැණි ගෙන දෙන්න බබාලට කියන්න පොඩි කාලේ බොරු කියන්න දෙන්න නැති දයන් දෙනවා කියන්න. ඔව් ඒ මානවතෙම ඔහුට කියන්නේ සඳ හිරු දෙදෙනයි මට ගැලපෙන්නේ රතේ මගේ රත්තරණින් තැනු එමසක් යුවලයි බබලන්නේ. ඉන් පමසු බමුණා මෙසේ කිව්වා. බාලයකි ඔබ මානවයානනි නොපතියුත්තක් පතන්නේෙහි ඔබ මැරතෙයි මම සිතන්නෙමි. සඳහිරු කිසිදා ලබන නොහි. ඔබ මැරේ කියලා තමයි මට නම් හිතයි. තොට කොහෙන්ද ඉතින් මේ ඉරයි හඳයි රෝදවලට ගන්න පුළුවන්? දැන් මැරෙන්නම තමයි වෙන්නේ. ඉතින් වාට බේරෙන්න බෑ. මං ඉතින් වැදුවේ කොහොම හරි රත්තරන් වලින් හරි අද බේරගන්න.
හැබැයි මේ ඉර හඳ නම් මට හදලා දෙන්න අරන් දෙන්න බෑ. එක රෝදයක් ඉරට දානවා, ඉර ඉර දානවා, අනිත් රෝදෙ ඉර දානවා. රෝද දෙකම. මානවගේ මෙසේ කිව්වා. කිම පෙනෙන දෙයක් සඳහා ඇඬීමද මෝඩකම, නැතහොත් නොපෙනෙන දෙයක් සඳහා ඇඬීමද මෝඩකම? ඒක කිම, කිම කියන්නේ කුමක්ද? පෙනෙන දේ කරන්න එකද මෝඩකම, නොපෙනෙන දේ කරන්න එකද ඒක මෝඩකම? ගමනාගමනේ හොඳට පෙනේ, වර්ණේ යන්නේ මහත් මගත් පෙනේ. පරලොව ගිය වුන් කිසිදා නොපෙනේ, කවුද මෝඩය හඬන්න උන්ගේ? ඒ තරුණයා කියන ඉරහඳ අහස යනවා පේනවා, එළියත් පේනවා. හැබැයි මල උන්ට නම් උඹට පේනවද මැරිච්ච කෙනා? දැන් මමද මෝඩය උඹද? ඔය ඔක තමයි පොයින්ට්. යාට ඕනනේ කියලා දෙන්න යාට. තාත්තා මේ ඉන්නේ. ඒයසු බමුණා මොහු යුක්තියම්ම කියන්නේ සලකා මෙසේක. ඇත්තක්මයි ඔබ මෙහි පවසන්නේ. හඬන් හඬන්න උන්ගෙන් මමයි මෝඩයා. හඳට හඬන දරුවාට වඩා බාලයි මිය ගිය උන් පැතුමත්. අනුත්තරේ. ළමයේ හඳේ කිරිපැණි වලට අඬනවා නම් ඒ ළමයටත් වඩා මෝඩයි කියන මැරිච්ච අයට ආයෙ එන්න කියලා අඬන එක. උඹ කවදාද ආයෙ එන්නේ? ඇයි මාව දාලා ගියේ? ආයෙ වරෙන් කිව්ව ආවොත් මූ දුවනවද නැද්ද? දුවනවා. දැන් බොරුවට කියන මලගෙදරද කියන්නේ? ආයි එන්නේ නැද්ද? ඇයි ඇයි බලන්නේ නැත්තේ? ඇස් දෙක ඇරලා බලන්න. යාඩ ඇස් ඇරලා බලන්නේ. උඹලා ගිහිල්ලා ඇස් දෙක පොඩ්ඩ ඇරලා බලපල්ලා පේනවද කියලා. අරින්න බෑ, අලවල තියෙන. ඇස් අලවල තියෙන. අරින්න බෑ. ඉතින් කොහොමද අරින්නේ? ඉතින් මොකද්ද කියන්නේ? නොලැබෙන දෙයකට හඬා පළක් නැහැ. තේරෙන්නේ නැහැ නේ මලගෙදරින් නැට තේරෙන්නේ. අපි කොට නැන්නේ. දොර දැන් මෙයා හඳ අර හඳ හාමකින් කිරිපැණිලන ළමයින්ටත් වඩා බොළඳයි මලගෙදර අන්න කට්ටි. ඇයි? මැරිච්ච කෙට්ට කියන වරෙන් කියලා. එන්නේ හොල්මන හරි ආවොත් දුවන පෙට්ටියත් පෙරලගෙන. හොයාගන්න හොයාගන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙයාගේ ඒක ඇත්ත. මම තමයි මෝඩයා. ඔහුගේ ගාථාවේ ශෝකය නැති කරගෙන මානවකයාට ස්තුති කරමින් මේ ගාථාව කිව්වා. ගින්නෙන් හුණුව ගිය ගිතෙලක් වගේ ගිනිගත්. හරියට කර ගින්නට ලං වෙච්ච එළඟි තෙල් බටර් වගේ වැක්කිරෙන ගන්නවනේ. වෙනුරු පිඬ වගේ කියන්නේ. දැන් පිරිමින්ගේ සිත් උපමා කරනවනේ. ගෑනු වඩනකොට පිරිමි සිත් මොන වගේ? වෙනුරු පිඬක් වගේ උණු වෙලා යනවා, වැක්කිරෙනවා. ඕන දෙයක් කරගන්න බලඬුවට පස්සේ. මගේ සිත නිවුමට සිසිල් ජලයේ ඔබේ වචනේ. අන්න ඒ වගේ මගේ හිත නිවන්න ඔබේ වචන ජලයක්. ගිනිගෙන තිබුණේ මගේ හිත. නිවුනා සියලු ගිනි කඳ හද ඇනුණු හුල් පහවිය. සොවම තද කරගත් පුත්සව වහා පහවිනි. සෝකයෙන් මන් තැවුණා පුත්සෝකයෙන්, ඒක නැති වුණා. දුක්කුලෙන් ගැලවුණු සිත සීතලයි නිවුනා. සොවක් නැත නොහඬමි ඔබේ වදනින් මෙනවියානනි. මේ හොඳම සිංහලද? හරිම ලස්සනයි. තේරුණාද නැද්ද? මන් දන්නේ. මට නම් හරි රසයි. සෝවක් නැත නොහඬේ. මට සෝකයක් නැහැ. මන් නොහඬන්නේ. හඬන්නේ නැහැ මන්. ඔබේ වදනින් මෙන්න වියන්නේ. ඒකවද? මානවකයානි. තරුණයානි කියලා දැන් තරුණයට කියන. ඉන්පසු ඔබ කවරෙද්ද විචාර? දෙවියෙක්ද, ගඳබෙක්ද, නැතහොත් සක්දේව් රජහුද? මොකද ගඳබෙත් දලඹුවෙත්? මොකද ගන්ධබ්බේ ගඳ දලඹුවේ නෙවෙයි, ගන්ධබ්බේ. දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, සක්දේව් රජද? කවුද ඔබ කාපුත්තුද? අපි කොසේ දැනගනිමුද? කවුද උඹ? ඔබ කවුද ප්‍රිය කියලා අහනවා. හරිද? මේ පුතාවෙන් අහනවා. මානග යමෙක් උදසා ඔබ හඬනෙහි පුතු දවාලා. අන්න දැන් තමයි බය වෙන තැන. හොල්මන් හොල්මන් ඇවිල්ලා තියෙනවා. ඒ පුතු මම වෙමි දැන් දෙවියන් සමග වසන. බය වෙන්නේ නැහැ කිව්වා. දෙවියොත් එක්ක මම වසන්නේ. ඒ පුතා මමයි. බඩන්නේ කවුරු වෙනවද? අන්නේ පුතා මමයි. යයිකි බමුණා මෙසේ කිවි. කුදු මහත් වූ දම්පින් නොකල සිය නිවසේ පෙහෙවස් වසන නොදුටිමි කෙසේ ගිහිද දෙව්ලෝ? මම දැක්කේ නෑනේ ඔබ දන් දෙනවා ගෙදර. සිල් සමාදන් වුණෙත් නෑ. කොහොමද දෙව්ලෝ ගියේ? කොහොමද ගියේ කියලා. රෝදුකින් දුක්පත් ගිලණෙක් වීමි නිවසේ හල කෙලෙස් නිසකින් බුදුන් දැක්කෙමි මහා පැනව. දැන් රෝගෙන් ගිලන් වෙලා මං ගෙදර හිටියා. දැන් කියනවා මේ තරුණයා කියනවා මා තාත්තට. හල කෙලෙස් කෙලෙස් සියල්ල නැති, නිසකින් සැක නැති භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. උන්වහන්සේ මන් දුටුවා. පැහැදුණු සිතින් ඉපිලේ පැහැදුණු මනසින් ඇඳිලි බැඳ බුදුහිමි දෙස සැදැහෙන් බලා සිටියේ. බලාගෙන හිටිය භාග්‍යවතුන් වහන්සේ දෙස. ඒ කුසල් බලයෙන් දෙව් බව ලදිමි මෙලෙසේ. ඒ කුසලයෙන් මම දෙව් බවට පත් වුණා.
එසේ කියනවා සහ සිටිද්දීම බ්‍රාහ්මණයාගේ සකල ශරීරයේ ප්‍රීතියෙන් පිනා පිරී ඉතිරි. ඔහුගේ ප්‍රීතිය පළකර අහෝ අශිරී පුදුමයි විදිමත් මේ විපාකය. මමද මුදිතව පැහැදි අදම බුදු රජ සරණ යන්නේ මේ කී. අනතුරුව මානවකද මෙසේ අදම පැහැදුණු සිත පෙරට කොට බුදු සරණද දහම් සංඝ සරණද රැගෙන පන්සිල් සමාදන් වී පරපර නැසීමෙන් හා නොදුන් දේ ගැනීමෙන් මුසවා බිනීමෙන් හා සුරාවන දේ ගැනීමෙන් වෙන්ව දිවි හිමියන් වසව සියා බුන්හා පෙමෙන් දෙක තේරුණක් දන්නේ මොනා කිව්වේ තෙරුවන් සරණ යන්න ගියා අදින්ද සතුන් මරන්න එපයි ගියා අර කිව්වා පහම කරන්න එපයි ගියා හෙතම මැනවයි පිළිගෙන මෙසේ උතුම් නිදුකානනි ඔබ මට හිත පිණිස විය දේවයානනි ඔබ මට හිත සුව කැමති වෙහි ඔබ වදන් පිළිගෙන හැසිරෙමි ඔබය ගුරු මට මම බුදු සරණ යමි දහම් සංඝ සරණද යමි බුදුරදුන් සැමදා සැම විට සරණ යන්නෙමි පරපර නැසීමෙන් සදාකල්හි වෙන් වෙමි සොරකමෙන් සදහට වෙන් වූ මගෙහි යන්නෙමි සුරානොම බොන්නෙමි මුසාබස් නොකියන්නෙමි සියාඹුන් සමගින් පමණක් සතුටු වන්නෙමි අනතුරුව දිව්‍ය පුත්‍රයා ඔහු අමතා බ්‍රාහ්මණය ඔබේ ගෙදර බොහෝ ධනය ඇත බුදුන් වෙත එළඹ දන් දෙන්න ධර්මය අසන්ඩ ප්‍රශ්න විචාරන්නේ කියා එතෙන් නිම අතුරුදහන් විය දැන් ඒ ටික කියලා දීලා අතුරුදහන්ලා ගියා බ්‍රාහ්මණයාද ගැටගොස් බැමිණිය අමත සොඳුර මම බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට ගෙන්වාගෙන ප්‍රශ්න විචාරන්නේ සත්කාර සම්මාන පිළිල කරවයි කියා විහාරයට ගොස් භාග්‍යතුන් වහන්සේට වඳින්න නැතුව පිළිසඳර කතාවක නොකර එක පැත්තකින් ඉඳගෙන බවත් ගෞතමයන් වහන්ස භික්ෂු සංඝයා සමග අද දින දාණය සඳහා මාගේ ආරාධනය පිළිගනු මැනව ඉල්ලීය බුදුරජාණන් වහන්සේත් ඉතින් ආරාධනාව පිළිගලින් දැනගෙන හිටියේ මේ වැඩේ වෙනවයි කියලා ඉතින් පිළිගත්තා එනිසා ඒක වෙන් කරම්ම හිටියේ වෙලාව වඩින්නට දවල්මයි තියෙන්නේ උදේ තමයි ආරාධනා කරේ එතෙන් බුදුරදුන් ආරාධනාවේ පිළිගත් බව දැන වේගයෙන් දුව ඇවිත් සිය නිවසේ ආහාර පාන පිළියෙල කළේ බුදුහු මහසඟුන් පිරිවරා ඔහුගේ ගෙට වැඩමවා පැන වූ අසුනිහි වැඩ හුන්සේක බ්‍රාහ්මණය මැනවින් වැළඳවි මහජනයා දෙතනට රැස් වූ මිසදිටුවෙකු බුදුන්ට ආරාධනා කළ විට ජන කොටස් දෙකක් එතන රැස්වන්නේ ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකේ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරොත් කණ්ඩායම් දෙකක් එනවා එක කණ්ඩායමක් තමයි මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම. මිසදුටුව රැස් වෙනවා අද සමණ ගෞතමයන්ගේ ප්‍රශ්න අසා වෙහෙසට පත් කරන හැටි බලන්න සතුටු වෙන. අද වෙහෙස කරනවා කියලා බලන්න එනවා. සම්මාදිට්ඨික වෙනවා අද බුද්ධ විෂය බුද්ධ ලීලාව රශ්මිමාලාව බලන්න පුළුවන්. හොඳ දාම් දේශනාවක් අහන්න පුළුවන් කියලා දෙගොල්ලම රැස් වුණා. එදින දන් වළඳා අන්තේ බුදුන් වෙත පැමිණි බමුණා මිටි අසුනක ඉඳගෙන ප්‍රශ්න විචාලා. බවත් ගෞතමයන් වහන්ස ඔබට දන් නොදි පූජාත් නොකොට බණත් නොවසා සිල් සමාදන් නොවි හුදෙක් සිත පහදවා ගැනීම පමණකින් ස්වර්ගයේ උපන්නු ඇද්ද පැහැදිලි යහපේක දන් දුන්නේ නැහැ පූජා කළේ නැහැ බණ ඇහුවේ නැහැ සිල් සමාදන් වුණේ නැහැ හැබැයි හිත පහදවගෙනම සුගති ඉපදෙන්න පුළුවන් ද එහෙමයි ඉන්නවද බ්‍රාහ්මණය කුමකට නම් මේ ගැන මගෙන් විචාරන්නේද? ඇයි තොප පුත් මට්ට කුණ්ඩලී විසින් මා කෙරෙහි සිත පහදවා ගැනීමෙන් තමන් ස්වර්ගයේ උපන් බව කීවේ නොවේද? ඇයි යා තව පුදුම වුණා මොකද මෙහෙම කතාවක් එයා ගිහිල්ලා භාග්‍යතුන් හරි කිව්වේ නැහනේ. එයා පුදුම නම් කොහොමද මං පුතත් එක්ක කතා කරබෝ මේ ශ්‍රමණයන් වහන්සේ? දැන් තාම මෙයා බෞද්ධයෙක් නෙවෙයි. මෙයා බමුණෙක්. මෙයා සැකයෙන් තමයි බැලුවේ. ප්‍රශ්න අහලා වෙහෙස කරවන්න නෙවෙයි දැනගන්නත් තමයි ආවේ නමුත් අර එයාගේ කණ්ඩායම ආවේ වෙහෙස කරන්න බලා. ඉතින් එයා පුදුම වුණා. බවත් ගෞතමිනේ කවදා ඇයි ඔබ සොහනට ගොස් හඬද්දි ඒ අසල දෙයත් හිස බදාගෙන සිටියෙක් මානවෙකු දෙක අලංකතෝ මට්ට කුණ්ඩලී ආදී කළ ගාථා වලින් ඇහුව මතක නැද්ද? එපුවත් සීගැන්වමින් සියලු මට්ට කුණ්ඩලී වස්තු දේශනා කළසේ. ඒ විචරික කිව්වා. එහින්ම මේ බුද්ධ දේශනාවක් අර කිය ගාථා අර සාකච්ඡාව තියෙන ඒක භාග්‍යතුන් වහන්සේ නැවත කියන. එතකොට ඒක බුද්ධ දේශනාවක් වුණා. එසේ වදාළ බුදුරජාණන් නැවත බ්‍රාහ්මණය 100ක් 200ක් නොව මාගරේ සිත පහදවාගෙන සුගති ඉපදිච ගණනක් අසංකේයයි. සීමාවක් නැහැ කිව්වා.
සභාගතුන් වහන්සේගේ පාදවල අප්‍රමාණ පිරිස් සුගතිය ඉපදලා තියෙනවා. මහජනයා තුළම ප්‍රකාශය ගැන නිර්වේමනික බවක් අදහා ගැනීමක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට සැකයි ඒක කිව්වට. අනිත් අය දැක්කේ නැහැනේ මේ වට්ටකුණ්ඩල ආවා කියලා. දැක්කේ තාත්තා විතරනේ. අනිත් අයට සැකයි. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඔවුන් නිසක කරන පිණිස මට්ටකුණ්ඩල දිව්‍ය පුත්‍රයා විමානය සමග මේ පැමිණෙත්වායි අදිෂ්ඨාන කළා. තුන් ගව පමණ ඔහු, එයා ගව් තුනයි, යොදුනක් නැහැ, ගව් තුනයි. යොදුනට පොඩ්ඩක් අඩුයි. ගව් තුන කියන්නේ ගව් හතරක් තමයි, යොදුන කියන්නේ ගව් තුනක් තමයි තිබිලා තියෙන්නේ. විමානය සමග කීයේ යොදුන් කීයක් උසේ විමානේ? 30 යොදුන්. ගැල් සටක පුරවන්න පුළුවන් දිව්‍ය ආභරණ තිබුණා. ඒවා පැලඳගෙන දිව්‍යාත්ම භාවයෙන්ම රන් විමනින් බැස බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්ස. ඇයි වැඳේ? එයා දන්නවා භාග්‍යතුන් වහන්සේ නිසා තමයි මම සුගතිය ගියේ. පැහැදීම තිබුණනේ නිසා. තාත්තා තාම වැඳද? තාම නැවැන්දේ. ඒ කට්ටිය වඳින්නේ නැනිකන්. එයාලා වඳින්නේ පිළිගත්තොත්. කොහම බමුණ වඳිනව අඩුයිනේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ඔබ මේ සම්පත් කිනම් කර්මයකින් ලද්දේ දැයි පිළිවසමින් මඩ මඩන පැහැයෙන් සිටින දේවපුත මේ ඔබ මෙහි හැමදෙසා ඔබවයි ඕසදී නම් තරුව විලසින් මහතෙද බල පෙනෙන දේවපුතාණනි මෙහිදී අසමි මිනිසෙකු ලෙස ඔබ කිනම් පින්කම් කරන ලද්දේ ද? ඔය බැබලි බැබලි තරුව, ඉරබටු තරුව වගේ ඉන්නේ මොනව කරලද? ඔයා දෙව්ලොවට ගියේ කියලා ඇහුවා. දෙව්පුත්ති මේ ස්වාමීනි, මා මේ ලත් සම්පත් සියල්ල ඔබ කෙරෙහි සිත් පහදවලද්දේ ඔබ වහන්සේ කෙරෙහි පැහැදිලයි මම මේව ලැබුවේ. මේ සම්පත් ඔබ ලද්දේ මා කෙරෙහි සිත් පහදවා ගැනීමෙන් එසේ ස්වාමීනි දිව්‍ය පුත්‍රයා පිළිතුරු දුන්නේය. මහජනයා දිව්‍ය පුත්‍රයා දෙස බලා පින්වත්නි, බුදු ගුණය නම් ආශ්චර්යයි. අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වෙනත් කිසිදු පිනක් නොකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා මෙබඳු සම්පත් ලද්දේ යයි ප්‍රීතිය ප්‍රකාශ කළ. ඉන්පසු ඔවුන්ගේ කුසල කර්ම කරනේ සිත මනස පූර්වාංග මන බවත් මානසම ශ්‍රේෂ්ඨ කොට පවත්නා බවත් පහදුණු මනසින් කළ කර්මය දෙව්ලොව මිනිස් ලොව උපදින පුද්ගලයා පසුපස යන ඡායාව මෙන් අත් නොහරින්නේ යන මේ වස්තුව කියා පූර්වාපර සන්ධි ගලපා පිහිටවන ලද මැටි අසුනක මුද්‍රාවක් තබන්නා මෙන් ධර්මරාජයන් වහන්සේ මේ ගාථා වදාලා සෑම සිතුවිලි දහම් මන පෙරටුව මැති වේ. මනස සෙට කොටම වේ. එහි මනෝමය වේ. පැහැදී සිතකින් කරන කියන දේ නිසා සැපත පසුපසින් එයි සෙවනැල්ල මෙන් තමාගේ. ඔන්න ඕක තමයි දෙවනි ගාථාවේ නිදාන කතාව. එතකොට මනස නැත්නම් සිත සිතුවිලි වලට පෙරටු වෙන එකවා. සිත් අභිධර්මයේ තියෙන සිත් 89. ඒ සිත් 89ටම ගැලපෙන්නා වූ චෛසික තියෙනවා 52. ඔන්න ওই දෙක ගැන තමයි මේ කියන්න තියෙන්නේ. සිතත් එක්කමයි සිතුවිලි හටගන්නේ. සිතත් එක්කම ඉපදිලා, සිතත් එක්කම පැවතිලා, සිතත් එක්කම නිරුද්ධ වෙන જાති වලට කියනවා චෛසික සිතුවිලි. සිතේම තියෙන තවත් කොටසක්. දැන් දේශ සිතත් එක්ක එනවා දේශ චෛසිකේ. ලෝභ සිතේ දෙන ලෝභ චෛසික කොහොම තියෙනවා. එන තමන්ට සමාන වර්ගයේ සිතුවිලි තමයි හිතත් එකේ දෙන්නේ. අකුසල් සිතක කුසල් සෝබණ ජයසික දෙන්නේ නැහැ නේ. අන්න එක. ඔය තියෙන අන්නේ සමාන ප්‍රකීර්ණක තව තියෙනවා සබ්බචිත්ත සාධාරණ. ඒ වගේ හැම සිතකම දෙන කට්ටියත් ඉන්න කපටියයි. පින්වල පින් සිතෙත් දෙන අය අකුසල් සිතෙත් දෙන පස්ස චේතනා මානසිකාර එකග්ගතා වගේ හැම සිතකම දෙනවා. නමුත් කුසල් පැත්තේ දෙනවා සද්දා සති විරිය සමාධි ප්‍රඥා වගේ චෛසික. පැහැදිලිද? හොඳේ. එහෙනම් මෙන්න මේ චෛසික සිත පෙරටුව යනවා. සිතත් එක්කම එකනවා, සිතත් එක්කම තියෙනවා, සිතත් එක්කම. ඒ නිසා සිත තමයි සියල්ලටම ප්‍රධාන වෙන්නේ. එහෙනම් සිත් තියෙන වර්ග වශයෙන් කුසල් සිත්, අකුසල් සිත්, මහග්ගත සිත්. තව තියෙනවා මාර්ගඵල සිත්. දැන් අපිට සාමාන්‍ය දැනට සාමාන්‍ය කෙනෙක්ට තියෙනවා අකුසල් සිත් 12.
ගෙඩිය පිටින් හැමදිස්සෙම මොනවද තියෙන්නේ? අකුසාසිත 12. ඒ වැඩියෙන්ම තියෙන එක දන්නවද? වැඩියෙන්ම තියෙන සිත මොකද්ද කියලා? ලෝභ සිතා යහන්න දෙයක් නැහැ. වැඩියෙන්ම තියෙන ලෝභේ. ඇයි රූපයක් දැක්කත් එන්නේ මොකද්ද? රූප සිතනේ. සද්දයක් ඇහුවත් ලෝභයම එනවා. මේ අකුසල්ම තමයි රැස් වෙන්නේ. කුසල් සිත් රැස් වෙනවා අඩුයි. එහෙනම් වැඩිපුරම අකුසල් වලත් එන්නේ ලෝභය කියලා මං කිව්වා. ඒ කියන්නේ දැන් කෙනෙක් ගැන අපිට ඇල්මක් ඇති වුණා කියන්නේ මොකද්ද? ලෝභය. හිනා වෙනකොට ලෝභ සිත. දේශයෙන් කොහෙලටද? කියන දේ හිතන දේ සිතුව පැතුව අයර නොවෙනකොට එනවා නිකන් දණ්ඩෙන් පහරකත් කාපු නයා වගේ. පෙනේ පුප්ප ගන්නවා. එහෙම එනකොට දැන් අදත් හවසත් එක්කෙනෙක් ආවා. දණ්ඩෙන් පහර කාපු නයා වගේ. ඇයි එයාට ඕනෑක වෙන්නේ නැති වෙනකොට එයා තරහින් එනවා. අපි හැංගෙන. ඇයි? ණයෙක් ඇවිල්ලා. හැංගියල්ල පුළුවන් තේරුණා. මේ හැංගෙන්න පුළුවන් දුර දුර කුටි තියෙනවනේ. දුවලගින් හැංගෙනවා. ඇයි? ණයෙක් ඇවිල්ලා. ණය නටවන්න පුළුවන් එක්කෙනෙක් අපිපත් කරනවා. ගිහින් ණයෙක් නටවපන්. එයා ඇවිල්ලා නටවනවා ණයව. අපි හැංගෙන. අපි හැංගෙන මොකද අපි නටවන්න ගියොත් ණයාගේ බෙල්ල කැඩෙනවා. අපිට තේරෙන්නේ අපි බෙල්ලෙන් අල්ලලා තද කරනවා. බෙල්ල හිර වෙලා ණයා මැරෙනවා. පවුනේ. ඊට වඩා හොඳයි නටවන්න පුළුවන් එකෙක් කැවුවම එයා සිහි බුද්ධි නටවලා අර මොකක් දෙකට දාලා පියන වහලා යවනවා. ඒ වගේ මේ දේශය කියන එක එනවා මම හිතන දේ මට වෙන්න ඕන. මං හිතන දේ මේ ලෝකේ පවතින්න ඕන. එහෙනම් පවතී. මගේ නෝන මම කියන විදිහටම ඉන්න ඕනේ. ආ රොබෝ වගේ ඉන්න ඕන. නෝන ඉදන් මහත්ය මං කියන විදිහට අත උස්සන්න ඕන. මං කියන විදිහට කකුල උස්සන්න ඕන. මං කියන විදිහට ඇඳුම් අඳින්න ඕන. මට නොකිය කොහෙවත් යන්න බෑ. දැන් බෙන්දර වසන කමකුත් නෑ කියන්නේ. ටෙලිෆෝන්නේ කතා කරන කාලෙත් කියනවා මට කියන්න තු යන්න එපා. කියලා යන්න වැසිකිළියට ගියා මට කියන්න ඕන. නොකියුවොත් තරහ යනවා. අයි නොකිය කි. ඇයි දෙන්නේ කියන්න බැරි වුණා බඩේ යනකොට කී කින්න බෑනේ මම දිව්වා. උඹට පස්සේ මැසේජ් එකක් දාන්නම්. එච්චර. ඒ තරම් මහ මෝඩ මේ ලෝකයන් මේ තියෙන්නේ. හරි මෝඩයි. ඉතින් මේ ආලය පෙරේතකම කියලා අපි කියන මේක මේ මෝඩ වැඩක්. ඒක තේරෙන්නේ නැහැ. ඒක කරලා අපි සංසාරෙ දික් කරගෙන අනේ සසරට කර්ම රැකස් කරගෙන යනවා. යෝග ගලව ගන්න බුදු කෙනෙක් බණ කියනකොට මේ කට්ටිය කම්පා වෙනවා. අප්පා අපි ආලය රාමා. ආලය රතා පජා. මේ ප්‍රජාව ආලයට කැමති. ප්‍රේමයට ආස කරන අය. ඒ මිනිස්සුන්ට ප්‍රේම එපයි කියලා බණ ගුව ගමන් බණ ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රේමතෝ ජායති සෝකෝ. එහෙමනේ බණ තියෙන්නේ. බණ අහනකොට පෙම්වතුන් සිනාසෙයි දඬයිද? අඬයි. අයියෝ අපි මෙච්චර මේ බොක්කෙම ප්‍රේම කරනවා. භාග්‍යතුන් හැසේ ප්‍රේම දුකයිලු. ප්‍රේමේ දුකයි කියලා පේන්නේක වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ හැමදේම අනිත්‍ය නම් ප්‍රේමය නිට්ට වේද? මේ ප්‍රේමය අනිත්‍යයි. සත්‍යය අනිත්‍යයි. හිත අනිත්‍යයි. අපේ මේ මෙහෙනනාස කියන කෙනා නිතරම අනිත්‍යයි. හැමදේම කියන්නේ අනිත්‍යයි. එයා නෑ අද යාව අනිත් වෙලා ගිහිල්ලා මේ ඔහි හරි ඇති කුටියක ඇති මේ නැත්නම් යා නිතරම කියන වචනේ තමයි අනිත්‍ය. අර ආචිලත් කියන්නේ අනිච්ඡන් දුක්ඛේ සංසාරේ බල්ලෙක් මෙරිලා මහපාරේ කියලා කියන්නේ. දැකලා නෑ? දැන් බල්ල මෙරිලා ඉන්නකොට ආචි කියන අනිච්ඡන් දුක්ඛේ සංසාරේ බල්ල මෙරිලා. ඉතින් ඇත්තනේ. දැන් ප්‍රේමය අනිත්‍යද නැද්ද? ඔව්. දැන් සෝමහාමුදුරෝ ඒ බණක් කියනකොට එහෙම කියලා තියෙන ඉස්සර උන්වහන්සේගේ දේශනාවක මම ඇහුවා. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවලු මේ ලව් කියන එක නිත්‍යය නේද කියලා ඇහුවලු. සුද්ද එකල්දි ලව් තරම් මලී ලව්ව තවත්ටි අනිත්‍ය. ඕක මහා කේස් ගහෙන් වෙනස් වෙනවා. මේ අතක ගා ඉන්න ගමන් ගහන මූණට. අතක ගා ඉන්න ගමන් ගහන මූණ. මම දැන් මටත් අත්දකින් ලැබුණා. මම බස් එකකින් අඩි වැඩි යන්නේ නැනේ. මම ඉඳලා හිටලා බස් වල යනකොට ඉතින් චූටි ජෝඩුවක් මම දැන් ඕල් ඒ ලෙවල් කරන ජෝඩුවක් නැග්ග මගේ පිටිපස්සේ සීට් එකේ වාඩි මුන් දෙන්න ඉවරයක් නැහැ. ප්‍රේම කරනවා දැන් මම ඉන්නවා කියලා බලන්නෙත් නැහැ. මංගොත් ඔපිට කෙලවිලාම් පල. අයියාකෝ මං ඉන්න බව බැලුවේ නෑනේ. මගේ සාපය දුන ගමන් අර කොල්ලට තරහා ගියා. අම්බලන්ත ස්ටෑන්ඩ් එකේ බස් එක අද්දනකොට මූ පැන්න බස් එකේ එළියට. කියන්නේ ගහලා පැන්නේ ගහගෙන පැන්න. දුන්න එකක් පැන්න. තෝ ඕන පැන්න පල. කියන්නේ ඒ ප්‍රේමියත් එක්කම වෛරේනවා. අයියා ටෙලිෆෝන්නේ මොකක් හරි කොල්ලෙගේ මැසේජ් එකක් දකින්න ඇති. සනික වෙන්නේ නැති. මම වහන්නත් බැහැ එනකොට බලන් ඉන්නේ. එක්ක රේට් ඕප් කරලා වරෙන්කෝ. ඒවත් නෑ.
හොර වැඩ කර කර ඉන්නකොට අහු වෙනවා, අහු වෙච්ච ගමන් තරහ යනවා. ඉතින් අද කාලේ එක එක ප්‍රේමයක් කියලා නෑනේ, ප්‍රේම ජාලාවන්නේ, ප්‍රේම ජාලාව. ඒ ප්‍රේම ජාලාව ඉන්න වෙලාවෙ එක එක හාදෙට අහු වුණා, ගැහුව පැන්න. ඒ ගහනගෙන සුද්ධවන්තයෙක්ද? එයත් එහෙමයි. එක්කේවත් ගන්න දෙයක් ඔක්කොම එකයි. ඔක්කොම හොරු වුණාට පස්සේ කමන්නේ, අලිබබා හා හොරු අතලිය වගේ ඔක්කොම හොරු. ඒතර දැන් මූත් කරන්නේ බොරුව, මං කරන්නේත් බොරු. බොරුකාර වෙන බොරුකාරය වුණාට පස්සේ උන් දුක් වෙන්නේ නැහැ. මොකෝ මං බොරුවනේ කරේ. අර ඉතින් බොක්කෙන් ප්‍රේම කරනයි මං, මට මේ ඔබ පමණයි, ඔබට මා පමණයි, අපි දෙන්නට අපි එහෙම ඉතලා දැන් ඔන්න ඉන්න දැන් යහතින් ඉන්න බලනවා. ඉතින් සදා සොත්ති බවන්ත හැමදාම මැරෙන්නේ උන්නේ. අර බොරු කරපු අය සතුටින් ජීවත් වෙවි ඉන්නෝ, ප්‍රේම කරපු කට්ටිය මැරෙනවා. ඔව් මැරෙනවා නම් ගමන්නේ අංගොඩේ ඉන්නේ වැඩියෙන්ම ප්‍රේම කරපු කට්ටිය පිස්සු හැදෙනවා. ඒ නිසා ප්‍රේමය කියන එක මෙහෙමයි, මින් මැනලා හරියට හරි කාලා පොඩ්ඩක් කරාට කමන්නේ. ඕනට වඩා ප්‍රේම කළොත් හසරින් ගැලවෙන්නත් බැරි වෙනවා. අධිකතර ප්‍රේමය නිසා සත්‍ය ඉපදෙන්නේ කොහෙද? පෙරේත ලෝක. ආන්දක ලස්සන ලෝකයක් පෙරේත ප්‍රේම ලෝකේ. ප්‍රේමය දර්ශන මහත්ය ඕනනේ. නෝන නෝන එපාරණ ප්‍රේමය නැති වුණොත් ඒ ප්‍රේමය කියලා දවසේ මූණතක ගන්න පුළුවන් බෑ. මෙලිදි මහන්න ඕන. එයත් මහනවා, මාත් මැෂින් දෙකේ මහනවා. දා මහන ගමන් පොඩ්ඩක් බලනවා තමයි, පොඩ්ඩක් එච්චරයි. ඒ කියන්නේ වැඩියෙන්ම කළ දෙන ප්‍රේමේ නෙමෙයි මොනවයි මහලා තියෙන්නේ. රෙදි. මං කියනවා වගේ රැකියාව මන් දන්නේ සමේ මේ කිව්වේ. ගල්පලා. ඒතර අපිට තොරතෝංචියක් නැතුව පෙම් කර කර ඉන්නලාවක් නැහැ. අපිට ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඒක වෙලාවට දෙන්න ඕනේ. නැත්නම් ඒ මිනිස්සු අපිට ප්‍රේම කරනවා ඇවිල්ලා බයිනෝ. තමසෙර දුන්න කවදා කලිසමක් වෙලාවට හම්බෙන්නේ නෑ කියලා අහගන්න බෑ. ඒ නිසා නිදි මරාගෙන හරි මොකද කරන්නේ? ප්‍රේම කරන එක පැත්තකින් තියලා කලිසම් මහන. නේ එහෙමනේ? මන් දන්නවා. එහෙම වෙලා තියෙනවා. ඒ නිසා ඕකේ මේ සෑහීමක් නෑ, ගැළවීමක් නෑ. මං ගැළවෙන්න කියලා කියන්නේත් නෑ. මොකෝ බය බයයිනේ. මන් දන්න ඕන කැමති දන්නේ නෑ ගැළවෙනවායි කිව්වට. එයා ඊට පස්සේ මාත් එක තරහ වෙන. ඊට පස්සේ ලබන අවුරුද්ද නම් දාන්න දෙන්නේ නෑ. වරහාමුදුර ආවොත් නැත්තම් කියන්නේ ගැළවියන් ගැළවියන්. ඔමගිල්ල දත ගැළවෙයිද දන්නේ නෑ, මොනෝ ගැළවෙයිද දන්නේ. ඒ නිසා අපි කියන තරම් මේව ගලවන්න ලේසි නෑ. ඒ නිසා කවද හරි ගැළවියන් කියලා තමයි මට කියන්නේ. තේරුණේ? ගල්දු වෙන කාලේ මං ගැළවෙන්න කිව්වනේ. හරි කියනේ. ඔයාලට ගැළපෙන නෝන කෙනෙක් හම්බුණා. ඉතින් ඒක කරන් දෙන්නේ සදා බෞද්ධ සබ්බ මංගලන් රක්කන් සබ්බ දේවතාවද කියලා අපි සතුටු වුණා. නේද? වෙන කරන් දෙන්නේ මොකෝ ඊට කැපෙන කෙනෙක්. මං කිව්වා රිදියගම තමයි මමත් නෝනගේ ගුරු හඳුරු රිදියගම. ඒවත් එක්ක අපි ගමේම දෙන්නේ ගුරුවරු දෙන්නනේ. ඉතින් මොකෝ වෙන්නේ ඔහම දෙන්නේ එකතු වීම කියලා මම ගිය පාර පහුගිය පාර හැම එකෙම කිව්වනේ. දැන් මේ පාරත් කිව්වා මතක තියාගන්න. හතරවෙනි පාර. මොකද සංසාරේ පතන් ඇවිල්ලා තියෙනවා. අපි කොහේදී හරි හම්බ වෙන්න ඕන. ඔයා අලුත් ගමේ හිටියා, මෙයා උඩවලවේ හිටියා. ආයේ බේරෙන්න ලැබුණාද? ඒ දුර හිටියට ඒව බේරෙන්න බෑ. අහු වුණොත් බබා ගෙටු හැටියට ආයෙ අල්ලගෙන දැන් ගලවන්න පුළුවන්. දැන් බෑ. දැන් කියන අපිට කිසි කරදරයක් නැහැ. අපිට මුකුත් නැහැ. අපි දෙන්නම යම් මහණේ. මේ එහෙම බෑ. යනවන එක තැනකට යන. නේද? ළඟදී ජෝඩුවක් මාතරින් ආව නෝන උඩ මහත්තයාට අපි හිතේ මුන් ඇත්තට මේක හොඳට පවත්වගෙන යයි. අන්තිම උදුනේ බත් එකකින් භාගයක් කනෝ නෝන මහත්තයා කලිතුරු කරා මෙයා කනෝ. මම දැක්කේ නෑ මට පස්සේ මේ කට්ටිය ගේලන් කිව්වේ. කලින් කියන්න එපැයි. නේද? කලින් කිව්වා නම් සිල්ලා ආරාමයකට හරියව අර පැත්ත ආරාමෙදී හෙට හරියව නතර නෝන. ගියාම කියන්නේ. අන්තිර බඩේ අමාරු වැඩි මුණාම දෙන්නත් එක්කම ඔය දෙපැත්තකින් නම් බත් කන්නේ මොකටේ අයියා කියලා දෙන්න කතා වෙලා නැහැ. ගියා. අපි කල්පනා අපෙන් දොසක් වුණාද? නැහැ. ඒ දෝෂේ තමයි නායක සයනසික ඔය ජෝඩුව ගන්න එපා එක තැනට. ගත්තොත් උන් දෙන්නම යනවා. එකෙක් ගත්තොත් එකෙක් හරි ඉතුරු වෙනවා. හරි ආන්නේ ඒක හොඳ පාඩමක්. ඒ නිසා ආයි ජෝඩු ආවොත් අරසන මහත්තයෝ අපි ගන්නේ නැහැ. නෝනත් ආව නෝන පල්ලේ ආරාමයට දාන ඔහේ මෙහෙට දාන ඔහෙට බඩේ අමාරු වගේ හදනොත් අතින් යන ගමන් බලන් යන්න පුළුවන්. ඉස්පිරිතාල යන ගමන් පොඩ්ඩක් නෝනවා බලලා යනකොට බඩේ අමාරු හොඳ වෙනවා. එහෙම වෙනවා. දැන් ඒක ඉස්සර වුණා ඒක. ඉතින් ඒ තරම් මේ අමාරුයි මේ ප්‍රේමය හටගත්තම ගලව ගන්න. අපි ගැන කවර කතා දෙව්ලෝ දෙවියෝ පවා ශෝක ගීත කියනවා ප්‍රේම නිසා. පංචසික දිව්‍ය පුත්‍ර වෙනම සින්දුවම ලියලා තියෙනවා. පංච මේ සික දිව්‍ය කාටද? සූර්ය වචසාට. ඉතින් එනසම් මේ සියල්ල හටගන්නේ කොහෙද? හිතක. ඒ හිත කාට ගන්නවා? අකුසා සිත් වැඩි කියලා මම බඩ යෝජනා කළා. ඇයි? ඇලීමමයි තියෙන්නේ. ලෝභ සිතින් ඉන්නේ. දේශ සිත එනවා. ඇයි එන්නේ? අර බස් එකේ කතා මං කිව්වේ ගහලා පනිනවා.
අයි ගහන්න. කැමති දේ ඉටු වුණේ, හිතන දේ වුණේ නැහැ. හිතුවේ මට ඕන විදිහට උඹ ඉඳපන්. ඊපස්සේ ඉතින් ගහනවා. අයි ගහන්න. තරහ වැඩි කමට. ඒ සිතට කියනවා දෝමනස් සහගත පටික සම්පයුත්ත අසංකාරික සිත. දුක් සහගතයි, ගැටීම් සහිතයි, පටිගයි. ආයි ඉතින් පටික සහිත ඒවයි අත ගන්නවයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? කොයි වෙලාවක? නෑ අත ගන්නෙ නෑ, හයියෙන් අත ගන්න. සිද්දෙනවා. දේශ දේශි දෙකයි තියෙන. ඒ දෙකෙන් තමයි අනන්තරි කර්ම පහම කරන්නේ. භයානකයි. අම්මා මරණෝ, තාත්තා මරණෝ, රහතුන් මරණෝ, බුදුන්ගේ ලේසලෝනෝ, සංඝ බේද කරනෝ. දේශෙන් කරන්නේ. ලෝභි හොඳයි අතින්. ඔය ප්‍රේමය අර ගැරන්ටි වගේ වෙලාගෙන ඉන්න එක අපිට කැටලුවක් නෑ. මොකද උන් වෙලන් ඉන්නේ. බෙල්ල මිරිකන්නේ. දැකලාදී ගැරන්ටි වෙලන් ඉන්නෝ. ගලවන්න පුළුවන්. හිතන්නවත් බෑ උන් වෙලා මෙහෙම 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 අර වැල වගේ යනවා. එතකොට මේ දේශසිතයි ලෝභසිතයි ගත්තම වඩාත් හොඳ මොකද්ද? අපි යටින් ඉරක් අඳින්න කිව්වොත්. නිවැරදි පිළිතුර මොකද්ද? ඒද බීද? ලෝභද දේශද? හොඳ එක. ලෝභේ. ඇයි? ඇල්ලලා හරි ඉන්න ඕනේ. අරකව මරා ගන්න ඕනේ. දෙවෙනි එකේ මරා ගන්නවා. පළවෙනි එකේ අල්ලගෙන ඉන්නවා. කරට අත දාගෙන ඉන්නවා. බෙල්ල අත ගන්න. බෙල්ල අත ගන්නේ ලෝභසිතේ. බෙල්ල මිරිකන්නේ දේශසිතේ. තමාට මේ වැඩිපුර අත ගන්න මිරිකන්නත් දන්නේත්. ඉතියා වැඩිපුර අත ගන්න පරිස්සමෙන් මේ හාදියා බෙල්ල මිරිකලමයිද? දන්නේ නැහැ. ඔය හොරුත් වෙනවනේ දැන් රත්තරන් මාළේම බෙල්ල තියෙනකොට මේ අත ගන්න බෙල්ල අත ගන්න අත ගාලා මේකත් කඩාගෙන තදුවන්නේ. එහෙම තියෙනවා. එතකොට මේ මම මේ ප්‍රේමයට නින්දා කරා නෙවෙයි, සාලි අශෝකමාලා, රාමා සීතා, රාධා ක්‍රිෂ්ණ, අපේ සිද්ධාර්ථ යසෝදරා වගේ මහා උත්තම චරිත ප්‍රේම කරලා තියෙනවා. ඒවට මම මුකුත් කියන්නේ අපිට නැහැයි කියලා. ඒකට ඒ උතුම පලිය පලියක් නැහැ, පලි වෙන්නේ නැහැ නේ ඒකට. නැති නිසානේ දොස් කියන්නේ නේද මහත්තයෝ? තියෙනවා නම් කියන්නේ නැහැ. එතකොට තියෙන කෙනා ඒක වර්ණනා කරනවා. මේක බොහොම වටින එකක් කියලා එයා වර්ණනා කරනවා. එතකොට මේ පැවිදි වෙලා හිස කෙස් බාගෙන අපි විතරක් මේකට විරුද්ධව කියලා දෙන කරුණ. එතකොට අර ලෝකවාසී ජනතාවගේ හදවත කම්පා වෙනවා. අනේ අපි මේ ඉතා පූජනීය ආදරයක් මේ කරන්නේ. මේ පූජනීය ආදරයට මේ හාමුදුරු අකුල් හෙලමින් කතා කළා. යාළුවේ තරහ වේද මාත්‍ය තරහ වේ. හා තරුණයි බණක් කියන්නේ කොහොත් කියන්නේ ආදරය ගැන බණක් කියන්නේ. මම බැලුවා ආදරය ගැන බණක් කියන්නේ මොන කතාවද තියෙන්නේ. බැලුවා ධම්මපදයේ තියෙන ලස්සන කතාව මම කිඳපන් කියන්න ආදරයට. ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා මේ ඔන්ලයින් බණක්. ඒ කාලේ කට්ටිය එකතුලා බණ අහන ඔන්ලයින්. ඉදයෙන් පස්සේ ආය ආරාධනා කරේ නැහැ ප්‍රේමය ගැන. ආයෙත් ඔප්පෝ මේ ආදුර කටක් කරියොත් එක කවදාවත් වරණාවක් කරේ නැහැ ආදරය ගැන. දැන් මේ ආදර ගෲප්නේ ඒ කණ්ඩායම කැමති ආදරය ගැන අහන්න. මං කිව්වා ආදරය ගැන වරණා කරපු බණ අඩුයි. මේ බොරුවක් කියලාමයි කියලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රේමයේ සෝකේ හටගන්න. ප්‍රේමයෙන් දුක හටගන්න. ප්‍රේමයෙන් බය හටගනි. රහතන් වහන්සේට මේ ශෝකයයි බයයි නෑ. මොකද උන්වහන්සේලා ප්‍රේම කරන්නේ නැති අයනේ. නමුත් දැන් බලන්න අකුසල සිත් වලින් වැඩිපුරම දවසට රැස් වෙන්නේ මොනවද? ඇති වෙන්නේ මොනවද? ලෝභ සිත්. ඒ විපාක දෙනවද? නෑ. විපාක දෙන්නේ නෑ. රැස් වෙනවා. ඇති වෙන්නේ ඒක තමයි. ඒක විපාක දෙනව කර්ම වශයෙන් රැස් කළොත්, කර්ම පත වුණොත්, සතුන් මැරුවොත්, සොරකම් කරොත් අන්න එතකොට විපාක දෙනවා. නැතුව නිකන් ලෝභය ආවයි කියලා විපාක දෙන්නේ? එහෙනම් ඉතින් ගෙදර ජීවත් වෙන්න බෑ. හැම දෙයකම ලෝභය. බත් කන්නේ ලෝභින්නේ. අපි සාහනේ වැළඳුණොත් අපිට ලෝභ සිතෙන්නේ නැද්ද? එනවා. මාළු රසයි, අරව රසයි, මේව රසයි කියලා වැඩි වැඩියෙන් බෙදාගන්නේ ඇයි? ලෝභ නිසා. සහ කන්න බෑ නැත්තම් ලෝභ නැතුව. එහෙනම් මේ හැම තැනම ලෝභ සිත තියෙනවා. ඉන්ද්‍රිය හිටලා ද්වේෂ සිතේනවා. ඒ ඔක්කොම ඇති කරන මෝහය තියෙනවා. ඒවා අකුසල. අ හේතුක සිද්ධාහතකුත් තියෙනවා. ඒ චක්කු විඥාන ආදී ආයතන හයට. ඒවස් තමයි වටින මේවා තියෙන්නේ. කුසල් සිත් 8 අන්න අපිට ඕන එක. දැන් මේ රැස් වෙන්නේ මොන කුසල්? සෝමනස්ස සහගත අතුටි ඥාන සම්ප්‍රයුත නුවණ යෙදිලා මොනවද දෙන්නේ? අසංකාරික සසංකාර. මෙහෙය වීමෙන් වෙන ඒවා සසංකාරිකයි කියන, මෙහෙව නැතුව කෙනෙක් අපි ඉබේම කරන එකට කියන අසංකාර. එහෙනම් මේ විශ්වයේ දින හොඳම කුසාසිත මොකක්ද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුත අසංකාරික සිත. ඒකට කියන ත්‍රි හේතුක සිත. සතුටින් කරන්නේ පින්කම, නුවණ යෙදලා තියෙනවා, තමන් හිතලා කරන්නේ. දැන් මේ බණ අහන්න තමන් තනියෙන් ඇවිල්ලා වාඩි වුණා. මේ වරෙන් කියලා ඇදගෙන ආවා. දෙකේ වෙනසක් තියෙද නැද්ද? තියෙනවා. සතුටින් ආපෙක් කරාට පින්න වැඩි, ඇදන් යනකොට
පොඩ්ඩක් පොඩ්ඩක් පින තියෙන පොඩ්ඩක් අඩුයි. වෙනසක් තියෙනවා. දෙකයි. ඕකම වෙනස් වෙනවා. අරසිතම සතුටින් තමයි. හැබැයි ඥාන විප්‍රයුක්තයි. නුවණ නැහැ. දැන් පොඩි ළමයි වණහනවා නුවණ නැහැ. එයාලා කියන නිසා අහනවා. ආනිසංස දන්නේ නැහැ. ඥාන විප්‍රයුක්තයි. ධර්මේ දන්නේ නැති යටත් එහෙම. ඔහේ අහන් ඉන්නවා ඥාන විප්‍රයුක්ත. පින රැස් වෙනවා. හැබැයි ඊට වඩා අඩුයි. ඥාන සම්ප්‍රයුක්ත පිනට වඩා සුත්‍රට වඩා අඩුයි පින ඥාන විප්‍රයුක්ත සිතේකේ තියෙන දි හේතුක. අරග ප්‍රති හේතුකයි. ඇයි ඒකේ ඥාන යෙදුනා. අමෝහය යෙදුනා. මේකේ අමෝහය නැහැ. මෝහය. අලෝභ දේශ තියෙන දෙකයි. තුන්වෙනි සිත් කුසල් බුල නැහැ. තුන්වෙනි එක මොකද්ද? අමෝහය. ඒක නැහැ නිසා දි හේතුක. හේතු දෙකයි. උඩේකේ අලෝභෙත් යෙදුනා, අද්වේෂෙත් යෙදුනා, මෛත්‍රියත් යෙදුනා, අමෝහයත්. ඇයි ඥාන සම්ප්‍රයුක්තයි. නුවණ යෙදුනා. හරි. ඔය හතරම සාම්පලයටම එනවා උපේක්ෂා සහගත හතර. ඒ කියන්නේ ආ සතුටින්ම නෙවෙයි මෙදහත්ව කරන පිංකක්. ඒ කියන්නේ මෙදහත් මිනිස්සු සමහරට ඉතින් ගැඹුරු කල්පනා ඇති උදවියව හිනස්සුව තිනා වෙන්නේ. අපිව ගණන් ගන්න. අපි පිංකම කරලා අපි පපේ පාඩු ඉන්නවා. යහමඳුරෝ දවසේ මිනිස්සු උදේ අපි ඉනා බලපං ඉනා නෝද කියලා. එක්කෙනෙක් හිටිය අපි දන්න මහත්තයා අභිධර්මිකෙක්. කවුද? අභිධර්මිකයි. එයා තමයි බණට ආරාධනා කරන්නේ. ඉතින් එයා බණ පිරිස ඉස්සරහම ඉන්නවා. මමත් ඉතින් මට කම්මැලි නිසා මම මිනිස්සුන මිනිසුන් නේද? ඒ මිනිස්සු හිනස් වන්න මට පිස්සුවක් නැහැ. මට කම්මැලි ඉන්නේ බණක් කියන්නේ. මට නිින්ද යනවා. මම ඉතින් පොඩි පොඩි ඒව කියලා හිනස් වන්න යනවා මියා. මං hina වෙන්නේ. ඔය හාමුදුර මොන જાතිකවත් මං hina. ඇයි hina වෙන්නේ නැත්තේ? මේ hina වෙන්නේ ලෝභසිතින්නේ. අර අභිධර්මයේ දන්නේ යා කල්පනා ලෝභසිතින් යනවා. hina ලහු වෙන්නේ නැහැ. hinaස ලහු වෙන්නේ නැහැ. මටත් කියනවා. හැබැයි ගෙදරදී හොඳට නොනත්ත කිනා වෙනවා. අර බණ කියනකොට විතර බුම්මගෙන බුම්මට්ට වගේ ඉන්න. ඒ බුම්මට්ට වෙන්නේ හේතුව තමයි වැඩිපුර අභිධර්මයේ දැන සිටීම. ආන්න බලන්න අභිධර්මේ වුණ පාචන යන දැනගත්තොත් මල විකාරයක් වෙනවා. මොකද ගෙදර ජීවත් වෙනවා නොනත් කියනවා. අල්ලන්න එපා නෝන. ඇයි? ලෝභ සිතක් එනවා. අනේ තමුසේ ගිහලා මහාන වෙනවා. මොකටද ගෙදර හිටි? අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඇයි? බයයි. මේ ලෝභ සිත අපෝ කකුසක්. එයා දන්සිල් බාම එහෙමම ඇතිනේ. එහෙම වුණොත්නම් පිස්සුවක් වෙනවා ඉතින්. මං ඉතින් අපිට පේනකොට ඉතින් අර අභිධර්මිකයනේ දැන් ලැජ්ජ ඇති hina වෙන්න හොඳ නෑ. මේ සයනස සීනානම සෙන්දසන් දක්වා කියලා පොතෙත් තියෙනවා. මේ හාමුදුරු දත් 32 ගන්න පෙන hina වෙනවා. අපි නම් hina වෙන්නේ. අපි හොඳ ළමයි. අපි අර සිරිත් මල දමේ විදිහටම තමයි වැඩ කරන්නේ. ඉතින් මේ වගේ විස්තර තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකට මුල පින්වන්නේ සිත. ලෙඩ වෙන්නෙත් හිතින්මයි. සනීප වෙන්නෙත් හිතනේ. හිත හොඳ නැති දවසට කියන හිතට හරිනේ. පපුව රිදෙනවා, ඔළුව රිදෙනවා. හිතට හරි දවසට නිකන් කුරුල්ලා වගේ පියාඹනවා. ඕන දෙයක්. ඕන වැඩක් කරලා දෙන්නම් කියන දාට. ඇයි ඒ? ආ සතුටින්. එහෙනම් මේ සතුට වෙන ක්‍රමවේදයයි දුක් වෙන ක්‍රමවේදය දෙකම තියෙන අපි තුල. අපිටම පුළුවන් මේක හදාගන්න. අපි හිතමු. අනිෂ්ඨාරම්මනේ එද්දී සතුටක් නෑ. අද අපි දිව්වනේ ඔක්කොම හැංගුණානේ. ඇයි හැංගුණේ? අන්න හාදෙක්ක විල අපිට ගහන්න හැංගියල. දැන් කතා කරලා හෙවෝ සරම පිටින් කෙනෙක් ආවද? මම සරමද කලිසමද දන්නේ. අපි නම් දිව්වා. අර භූතෙක් ඇවිල්ලා හිටියා දවස මේ කිසිම කුසාසිතක් ඇති වෙන්නේ. ඒ හාදයක් කතා කරොත් හොම්බට දෙකක් ගහන්න ඉතේ. ඒ තරමේ පණ්ඩිතයා. ඉතින් මං කල්පනා කරා නිකන් මේ නඩු දා ගන්න ඕනේ නැනේ. මම හැංගුණා. ගොඩම දුරට ගිහින් මං හැංගුණා. මීටර 260කටත් එහා මං ගියා. වරෙන් කොමා හොයන්න කියලා. මම ඉතින් උපාසකම්ම කෙනෙක් ඉස්සරහට. ඔයා යන්න. යා යවුවා. අපේ කැපකරු මහත්තයා ඊට පස්සේ මං යවුවා. පේලියට යන කට්ටිය. ඉතින් දැන් උඹලා ගිහින් මුණ දෙන්න ඕනේ. ඉතින් කැපකරු මහත්තයාට පුදුම විදිහට පඬිත කතා කතා කරලා තිබුණා. පැහැදිලිද? ඒ ඉවනි අරමුණු වලදී අපිට අකුසල් රැස් වෙනවා. මෙහි අකුසල් නැහැ. පිටින් එනවා. ඇවිල්ලා බලෙන් දෙන්න යනවා අපිට අකුසල්. අපිට තරහ ගස්සන්න හදනවා. මට අපි සෝවාන්ද කියලා පරිස්සහ කරන්නේවත් දන්නේ නැහැ. නේද? මේ කට්ටිය ඇත්තටම සෝවාන්ද? මේ කට්ටිය රහත් වෙලා දින්. පුතජනද මේ කට්ටිය? මොකද සායනහසලට චෝදනා කරන්නේ යාලේ තරම් දක්ෂයි. මමත් දන්නවා මේ ශාසනය මෙහෙම කියන්නේ. ඇයි ඔය මහල්ලා සිවුරරපු හාදේ ඉන්න පුදුම පණ්ඩිතයි. අන්න එහෙන් එකෙක් ආවේ. අපි යාට කියන හීරලුවනේ නම. ඒක ලැජ්ජ නැතුව කියනවත් එක්ක. කටපියන් ඉඳපන් ඒක අහුවෙන්නේ නැති වෙන්නේ. එතකොට අපිට අහන්න දින උඹට ඉන්න බැරි නිසානේ තෝ ගියේ. නේද? ගියා නම් කටවහගෙන ඉඳපිය. එහෙම නැහැ. අර බක පඬිතුම හැම තැනම කියව කියනවා. දන්න දෙයක්වත් නැහැ. නොදන්න දෙයක්වත් නැහැ. කොයි වෙලාවේ හරි හොට පැටලෙනවා. කොහෙද? කෙහෙල් ගහට කොටපු දවස්. කෙහෙල් ගහ නද නැහැ. කෙහෙල් ගහ ගිහිල්ලා.
හැංගිලා. කෙල් ගහගුණේ මට මගේ ඔළුවට මේ විවේකයක් එපයි. ඒකයි මං හැංගුණේ. නැත්තම් මට බැරුව නෙවෙයි. ආවනම් කතාවට හොඳයි එන්න කතාවට කියලා ආවනම්. එයා මොනවයින්ද කියන්නේ මමත් කියනවා. ඊවස්සේ ත්‍රිවිධ හමුදාවෙම ගෙන්නන්න එනවා. මොකටද? මේ සටන ඊට වඩා හොඳයි. අනේ මේ කට්ටිය නිදහස් මාන නිදහස් කියලා මම ඔන්න අද පොඩ්ඩක් විවේකයෙන් හිටිය පැය කීපයක්. ඒ හැංගිලා ඉන්න එකත් හරි සතුටුයිනේ. කිසි වැඩක් නැහැ. ඔව් ඒ වෙලාවට තේරෙන හැමදාම එවිනියන නම් හොඳයි කියලා දැනගෙන අපිට හැංගිලා ඉන්න පුළුවන්. අපි කියන හරි හෝ 10 20 අපි හැංගුණා. උඹ දැන් මොකද කරන්නේ? උඹ හොයපන්. අපි අපේ කුටියල යතුරු දාලා අපි ඉන්නේ කොහෙද? ඇතුළෙනේ. දැන් මෙයා වෙලා තට්ටු කරනවා. කොච්චර තට්ටු කරලා දොර අරිනවද? දැන් අද දොර අරින්න එපා. අද ඇවිල්ලා ඉන්නේ මොකෙද්ද? කාලකන්ණියෙක් ළඟින් ගියොත් මොකක්ද නැත්තේ? ඇහක් නැහැ. ඉතින් මේ ඒ වගේ විස්තර තියෙන නිසා අපිට හොඳට කොච්චර හිත පැවැත්වුවත් පිටින් එන අරමුණු නිසාද අපේ හිත අපිරිසිදු වෙන්නේ? බාහිරින් එන ඒවා නිසා. බාහිරෙන් කො එළියෙන් එන්න ඕනේ. මෙතන ඉන්න කට්ටිය කවුරු හරි අපිට ඔරවන් යනවා. අපිට උපාසකම් කරන මේ මොරෝගෙන ඉන්න. එයාගේ තමාට මේ ඔරොක් වෙලා ඉපදිලා තියෙන මූණ ඇදයි ටිකක්. අපි හිතන මේ ගෑණි මට එරෙව්වා. මම මේ කාටවත් කරදරයක් නැතු ඉන්න මා උපාසකම්මගෙන මට අර උපාසකම්ම ඔරෝගෙනම ඉන්නේ. දැන් මොකද අනුන්ගේ දේවල් නිසා අපේ හිත අපිරිසිදු. අපි බැලුවේ නැත්තම් එයා ඔරවගෙන නෙමෙයි රවාගෙන නෙමෙයි මොනෝ කරගෙන ඔළුවෙන් හිටගෙන හිටියා මට මොකෝ. මන්නම් බලන්නේ නෑ. දැන් තියෙන ප්‍රශ්න විසඳන ක්‍රමයද බලන්නේ. කතා කරන්නේ තරහ වෙලා ඉන්නවා. සමහර අය තරහ වෙලා ඉන්නක වාසි. ඇයි වියදම් අඩුයි ණය ඉල්ලන්නේ නේද? දසමාත්. ණය මිලන කටියත් අපි තරහ වෙනවා. උඹ එන්න එපා අපේ ගවල් පැත්තේ. තරහ වෙනවා. ඒක ණය එකපාරක් දෙපාරක් ගිල්ල දුන්න නැති ගමන් දුන්න නැති වෙච්ච ගමන් කොහොමද තරහ වෙනවන්නේ? ඒ නිසා මේ හිත හොඳට ප්‍රබාස්වරයි. මේක හොඳට තියෙනවා. හැබැයි වෙන්නේ ආගන්තුක උපක්ලේශ වලින් මේක අපිරිසුදු භාවයට පත් වෙන. කොහේවත් නැති කුණු කන්දල අපි ඔළුවට දාගෙන අපි අපේ හිත පිරිහව ගන්නවා. මේව නැතුව ඉන්න පුළුවන් නම් කොච්චර සතුටින් ඉන්න පුළුවන්. ආන එතෙන්ට අපි උත්සාහ කරමු. ඒකයි මේ දේශනාවෙන් ගන්න තියෙන අපිට. හැම දෙයකම මුල සිත නම්. සිත පිරිසුදු වුණොත් සතුටින් ඉන්න පුළුවන්. දැන් දැක්කනේ ඡායාවන පායිනේ. හේව නැල්ල කොච්චර කිව්වත් එපයි කියලා එන්නේ යා එනවා. බරද? බරක් නැහැ. අත්හරින්නෙත් නැහැ. එළිය වැටෙන තාක් හේව නැල්ලත් එනවා. ඒ වගේ පින කියන එක අපි පස්සේ එලව එලවා ඇවිල්ලා විපාක දෙනවා. ආනිසංස දෙනවා. අපි එපයි කියලා හරියන්නේ අපිට කේක් කන්න ලැබෙනවා. මොනවද? විපාක වශයෙන්. අයිස්ක්‍රීම් ලැබෙනවා. විපාක වශයෙන්. මී කිරිම ලැබෙනවා. කිතුල් පැණිත් ලැබෙනවා. සායනදල කියනවා එපා වට අපිට කිරි ඇදී කියලා කියන්නේ නැහැ. ඒ මේ කිරිපැණි මෙච්චර ලැබෙන්නේ පිනට. පින ගෙවුණු දවසේ කිරිත් නැහැ පැණිත් නැහැ. ඒ කියන්නේ ස්ථාන මාරු වෙනවා. රාහු අපලිනවා. ඊට පස්සේ මෙතනින් බැහැර වෙනවා. දොර දර්ශන මහත්තයා කිරිපැණි අරන් එහෙ යනවා. නැහනේ හාමුදුරුවෝ සිවුරැල්ල යනවා. ගෙදර ගිහින් කිරිපැණි දෙනවා වැඳලා. දෙන්නේ ඔළුවට දෙනවා එකක් කිරිපැණි කිරි හට්ටිය. දෙන්නේ මෙතන ඉන්නකන් ලැබෙනවා. ඒ නිසා මේ ග්‍රහ මාරුවක් වගේ දෙයක් වුණොත් එහෙම අර සැප ඔක්කොම නැති වෙනවා. එහෙනම් පිනක විපාක තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් පින කියන එක අපි එපා එකවත් ආනිසංස සමහර උපාසකම් වල මට සක්විතරජකම් එපා හඳුරන්නේ. මම මේ දන් දෙන්නේ ඒවට එපා එකවට බෑනේ ලැබුණොත් ගන්න වෙනවා. දෙව්ලොව යන්න බෑ. දෙව්ලොව ඇලර්ජික් සමහරකට. නෑ ඉතින් ඔයා මැරුණම රහත් වෙලා නෙවෙයි නම් මැරෙන්නේ. අනිවාර්යෙන් දෙව්ලොව යනවා. අනාගාමි නැත්තම්. අනාගාමි නම් කොහෙද යන්නේ? සුද්ධාවාස. ඉතින් මොකට ය ගැටෙන්නේ දෙව්ලොවත් එක්ක? සෝතාපන්න ශ්‍රාවකයන්ෙත් දෙව්ලොව, සකදාගාමි ශ්‍රාවකයන්ෙත් දෙව්ලොව, පෘථග්ජන අපි යන්නේත් දෙව්ලොව. ඉතින් පින එනකොට පිනට මේ පස්සරවන්න ඕනේ. හොඳයි සාදු කියලා අපි සතුට වෙන්න ඕනේ. එහෙනම් මේ පින ගැන භාග්‍යතුන් හද වදා දෙවනි ගාත. ඊයේ වදාලා ගාතා අපිට ඉච්චර සතුට වෙන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි නේ. දුෂ්ට හිතින්නේ කරන්නේ. ඒක දුනේ. ගැලන සකව ගියාවනේ. උන්වහන්සේ අන්ධ වුණානේ. චක්කුපාල දර උන්වහන්සේ. ඇයි? ඉස්ක්‍රියාකෝ අන්ධ කරවලා සසටි ආන විපාක. එහෙනම් අපි මේ දෙක ගලපගමු. හිත අපිරිසිදු වුණොත් දුක ගෙනත් දෙනවා. හිත පිරිසිදු කරගත්තොත් සැප ගෙනත් දෙනවා. ඒ නිසා පෘථග්ජන නිසා අපිට ඔය අපිරිසිදු වීම වෙන්න පුළුවන් සණයකදී කල්පනා කළා නේ මම මොකටද නිකන් දුක් විඳින්නේ. අර නැවගිලුණත් බෑන්චුන් වගේ මොන ප්‍රශ්නයාවත් සතුටින් ඉන්න අපි පුරුදු කරගත යුතුයි. ඒක කරන්න පුළුවන්. අපි ලෝකෙට බම්බු ගහගන්නේ කියලා අපි විඳින්න ඕනේ ජීවිතේ. අපි සතුටින් ඉන්න ඕනේ. අපි මේ මහානකම් කරන්නේ එහෙමයි.
ලෝකෙ කියන නීති රීති අනුව මේ වෙහෙර කළ ආරන්නේ නම් පවතින්නේ නැහැ, ඒක වෙලින් නැහැ කවදාවත්. ලොකු සයන්නාසෙත් එහෙම මාත් එහෙමයි. අපි දෙනව මේ ලෝකයාගේ වචන ගණන් අරගෙන වැඩ කරපු අය නෙමෙයි. ඒක පැහැදිලි මේ විතර මෙවැනි පිරිසක් අද ඉතුරු වෙන්නේ නැහැ අපි එහෙම කරානම්. මේ ඔක්කොම ඉන්නේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය වැඩිපුරම. එයාලට එහෙම නොවෙන්න ඒවට මුහුණ දීලා අපි එයාලව අපි ආරක්ෂා කරගන්න. අදත් ඒ වගේ සිද්ධියක් උනේ. අර පස්සෙන් එනවා කළ හොඳ පන්නගෙන ඕ කොහෙද ඉන්නේ ඔබ, කොහෙද ප්‍රියේ ගියේ කියන්නේ, සින්දු ගියේ කියන්නේ. එතකොට අපි ගිහලා හැංගිලා ඒක ගහක් උඩරි නගිනවා පේන්නේ. ඒ තේරෙන දැන් එන්නේ හොඳකටනේ, හිනාව දාගෙන එන්නේ අන්තිමට තියෙනේම අරගෙන යන්නේ. එනකොට එන්නේ ඔහොම හිනා වෙලා එන්නේ. පිය කොහෙද තියෙන්නේ? පිය පස්සේ අංගයි අනිනවා ආපු ගම. දැන් ළමයින්ට ගහන්න අම්මලා කෝටු ඉස්සරහට තියන් දෙන්නේ, පස්සේ තියන් දෙන්නේ. පිටේ හංගගෙන යන්නේ, එන්න පුතේ එන්න කියලා කතා කරනවා. ළඟට ආපු ගමන් අල්ල ගන්නවා, අර කෝට් එක ගන්න දෙනවා පා. එතකොට අපි කියන වෙස්මූණි බඳ මෙස්මූණු බඳන් ආවට අපි නෑ රැවටින්නේ. නටපුදා එලි වෙන්නේ. ඔව් ඒකයි. වෙස්මූණ දැක්කට හොයාගන්න බෑ. වන්නම මොකද දැනගන්න නටනකම්? දැන් 18 සන්නියම්ම තියෙන මොන සන්නිය නටන්න මූ වෙනවද කවුද දන්නේ? දැන් වෙස්මූණෙන් කියන්න බෑ, අමාරු දන්නේ. නටනකොට තමයි වැඩි එලි වෙන්නේ නේ. ඒ නිසා මේ ලෝකයේත් එක ජීවත් වෙනකොට ලෝකේ අරමුණු නොගෙන ඉන්න තරමට හොඳයි. දැන් මට අද කෝල් දෙකක් ආව, වැඩ කර නැති කෝල්. නමින්ම දන්නෝ. මොකද මං ආස කරන්නේ? එහෙම නීතියක් තියි. තොට ඕන්න වරින් ආරණට. නිකන් නිකන් මේ මේක තියාගෙන මම මේකෙන් දුක් විඳින්න ඕනේ. මම මේක ගන්න ඕනේ. මට වාසියක් වෙන කෝල් එකක් එනවනම් මට කීයක් හරි ලැබෙන කෝල් එකක් ගන්න. දානයක් ගේනවා. ආ බොහොම හොඳයි පාසලම දාන කි. එහෙම එකක් එපා. දාන දෙන්නේ නැහැ. පැත්ත පලා දෙන්නේ නැහැ. තෝ කාලකන්ණිය එහෙම කියලා බයින කෝල් එක ගන්න නම්බරේ දන්නවනම් අපි ඒකට පිළිතුරු දෙනවද? එහෙම පිළිතුරු දෙන්නේ බෝ කට්ටර එහෙම වෙන්න පුළුවන්. බයින කෝල් එනවා. බනිද්දි බැනගෙන යන්න එපා. කට් කළා දා. එයාට බනින්න ඇත්තටම ආස නම් අපිට තෙල් පුච්චන් වරේ. මේ ටෙලිෆෝන් එක කොහොම ප්‍රීනිද කෝල්? මේ ප්‍රීනි සමුන් කොහොම බයිනවද? පැයක් හරි බනි. අපි මොකටද වහගෙන? ඒ නිසා අපි බලන ෆිල්ටර් කරන බ්ලොක් ලිස්ට් එක බ්ලොක් කරන්න පුළුවන්. එක සැරයක් බැනගම් බ්ලොක් ආයෙනවා. අපිට සද්ද එන්නේ ඒ ආදී අව කෝල් 20ක් 30ක් 40ක් 50ක් 60ක් හරි අරන් නිදාගන්න. අන්න එහෙම ප්‍රඥාවන්ත වෙන්න. මොකද අපිට අනිෂ්ඨාරම්මන එනකොට අපි දෑත බදලා ගන්න ඕනේ. අපි ඒකට පිටුපානවා. අපි හැංගෙන හැංගෙන්නේ බයටද? බයට නෙවෙයි හැංගෙන්නේ. මේ අරමුණ ආවොත් හිත කෙලෙසෙනවා. කෙලෙසුනොත් මගේ තියෙන පින්සිතුවිලි නැති වෙනවා. පැහැදිලිද කියපුටි? එන අපිත්ම අපේ හිත පිරිසුදු කරගත යුතුයි. මේක කවුරුවක් ඇවිල්ලා කරලා දෙන්නේ නැහැ. ඒකට අපි භාවිත කරන්න ඕන හිත. දැන් මේ භාවිත කරපු නිසානේ අපි මේ ලුවන්තර අකුසල් අරමුණු අයින් කරගෙන හොඳ කුසල් අරමුණුම ගන්න යන. බුද්ධ වන්දනාවක් කරනවා ඒක කුසල්නේ. බණක් කියන කුසල්නේ. භාවනාවක් කරන කුසල්නේ. අර කාලකන්ණියක කතා කරන කුසල්ද? අකුසල්. කාලකන්ණිය කියන වචනේම තියෙනවනේ තේරුමක් නේද? උන්ට වැඩගුන්නේ, අපිට වැඩගුන්නේ, රටට වැඩගුන්නේ. එහෙම උන්ට තමයි අපි කියන්නේ කාලකන්ණිය කියලා. කිසි මෙලෝ රහක් නැහැ කියන්නේ. කිසි වැඩක් නැහැ. උපන් රටට වැඩගුන්නේ, ගමට වැඩගුන්නේ, තමන්ට වැඩකුත් නැහැ. හැම තැනම ඇවිදවිද පච කී කියනවා. ගමෙන් ගම පච කී කියනවා. බොරු කී කියනවා. දෑත දෙපේ වැඩක් කරන්නෙත් නැහැ. කුඹුරක් කොටන්නෙත් නැහැ. ආන්නේ කටට අපි නම් කරා කවුද? තරහට නේ කිව්වේ. මොකද නම? කාලකන්ණියා. මොකද? නම බයරද කියන්නේ? කාලකන්ණිය. ඉස්සරහිටිය කාලකන්ණියෙක්. දන්න? ඔය උම්මගේ ජාතකයේ ඉන්න කාලකන්ණියෙක්. කාලකන්ණියා සියා කාන්තාව. එකට තියන්න පුළුවන්. දැන් දෙන්න බැන්දා හොඳ හොඳ කතාව. රස කතාව. ඔව් කියලා අවසන් කරන්න. නැත්නම් එපා වෙනවනේ. දැන් බැඳපු දවසේ තියෙනවනේ මංගල රාත්‍රිය. දැන් ක්‍රියාකාන්තව ඇඳ උඩ කාලකන්ණියා බිම බහ නෝන වෙලව මේ හාදිය බිම බැස්ස බිමට බහිනකොට ආයි මොකද කරේ කාලකන්ණියා? ඌ නෑ ගැඟට ඇඳ උඩට ආයි සියා ගන්න ඇඳට යනවා. ඇඳට යනවා අරු බැස්ස බිමට. දැන් මේ දෙන එලි වෙනකම් මොකද කරේ? ඇඳට යනවා බිමට ඇඳට. ඊට කැන්දන් යනවා. කැන්දගෙන යනකොට බැලුවා මේ ගෑණිගෙන බේරි ගැලවිල්ලක් නෑ මට පුදුම කරුමෙන් මට උනේ කියලා. මොකද කරේ? දිඹුල් කන්න ගහට නැග්ගා. හරිද? උදුම්බර කියලා වට කියන්නේ දිඹුල් වල. නැගර බඳ නෝණ කියන මටත් දෙනකෝ ඉතමුද තනියෙන් කන්නේ. තමුසිරත් අතපය තියෙනවනේ කියලා නැගලා කඩා ගන්නවෝ. ගියා.
බැහැල ටිකක් කියලා හැංගිලා දාලා ගෑනු කෙනා ගහට නගින කන් ඉඳලා ගිහලා කටු දැම්ම වටේට. ඇයි බැහැල එන්න බෑනේ මූ දිව්වා. ඇයි මේ පින තියෙන ගෑණියක්ව ලබන්න පව්කාරයට බෑ. එපා වෙනවා යා. එයාට කාලකන්ණියට තේරෙන්නේ නෑ. ඌ දිව්වා. යොම රජතුමා එනවා දැන් පෙරහැරි. දැක්කාන ගහක් උඩ දිබුල් ගහේ ඉන්න කුමාරිකක්. ගිහිල්ලා අහපල්ලා සස්වාමික දස්වාමිකද කියලා. ඇමතිවරු ගිහලා ඇහුවා නැගණිය සස්වාමික දස්වා. මම සස්වාමික වෙමි. කෝ මහත් අර ඉන්න පැත්තටලා බූරුවා වගේ. මේව තොගේ දර ගෑණි. අනේ මගේ නන් නෙමෙයි ඕන කෙනෙක් අරගෙන යන්න. අද කොට අයිතිකාරයෙන් නැත්තම් මොකද්ද වෙන්නේ කියලා රජතුමත් ආවරෙන් කියලා අරන් ගියා. එයාට කියන උදුම්බරා දේවි. අහලා නැහැ. උදුම්බරා දේවි. අර ගහෙන් බස්සලා ගත්ත එක්කෙනා. ඉතින් එම නිසා පව්කාරයාට පින පල දෙන්නේ නැහැ. බණ කටට වක් කරත් තේරෙන්නේ නැහැ. කනට වක් කරත් තේරෙන්නේ නැහැ. මොකද පව වැඩි. ඒ නිසා අපි සතුට වෙමු, සාදර වෙමු. අද අපිට මේ පැයේ කුසාසිතක් ඇති කරගන්න ලැබුණා. සම මේ කුසාසිත අපට ඒකාන්තයෙන් සෙවණැල්ල වගේ පසුපස එනවා. දැන් මේ වෙලාවේ අපි බණ කිව්වේ නැත්නම් අපි මොනවයි කරන්නේ? කයි වාරුක ගහ අපි ඉන්නවා. ඉතින් ඉතුරු පැය එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ පැය අපිට පුළුවන් වුණා කුසල්සිතෙන් වාසය කරන්න. සයෝජනා කරන සීලේ 100%ක්ම රැකුණු පැය. ඇයි සත්තු මරන්න විදියක් නැහැ, හොරකමක් නැහැ, කාමීච්ඡාචාරයක් නැහැ, බොරුවක් කියා ගන්න විදියක් නැහැ. කට අරින්නේ මේ හාමුදුරුවෝ විතරයි. අපිට කට අරින්න දෙන්නෙම නැහැ. බොරු කියන්න බෑනේ එතකොට. සුරාපානය බෝතල් ගෙනාවත් බොන්න තැනකුත් නැහැ. ගෙනාවේ නැහැනේ බෝතල්නේ. උඩවලේ කට්ටියම ගේන්නේ නැහැ. හොඳයි කට්ටිය. මේ ළඟදී ආව ටීම් එක බෝතල් ගෙනල්ලා. බෝධියට එහා පැත්තේ තියන් බොනවලු. දැන් මේ අපේ ආයසුතුන් ආරංචි එනවලු හොගාලා. ගියේ නැහැ. ගියොත් අනිෂ්ඨාරම්මනේ නේ. බීපෝ යෝධනෙක් අතර ගුටි කනනවනේ. අපිටත් ගහනවා. ඉතින් අපේ නෙවේ වගේ ආරණ අපි හැංගෙනවා එදාට. ඇයි මේ කට්ටිය බීලා ඉන්නේ? වේබද්දු ටිකක් ඇවිත් ඉන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මොනව කරන්නේ? ලෝකේ හැටින්නේ ඉතින්. ගැටෙන්න බෑනේ. දාන දෙන්න ඉන්නේ බෝතලේ අරගෙන. එන ඉතන ගලක් උඩ තැනක් තියෙන නියම පොට් එක සෙට් වෙන්න යමල්ලයි කියලා උන් එන්නේ දාන දෙන්න නෙවෙයි ගෑනු ටික දාන වියනවා පිරිමි ටික ගිහලා සෙට් වෙනවා ගල උඩ. ඔයා අලියා වොත් එහෙම හොඳටම සෙට් වෙනවා. දැන් එන අලිය දාවේ නෑනේ. දැන් න අලි හතර පහ දෙනා කරගෙනවා මෙයාට. මම හිටියෙත් නෑ. මට මතක නෑ කොහෙද කියලා. කමන්නේ කොහෙ වුණත්. මේ හොඳ නෑනේ ගම්වල නම් කියන ගමට අපහස වෙනවනේ. ඒ නිසා ගමේ නමත් කත කැත වෙනවා. කැත වෙන නිසා ඒ කියන්නේ. නමුත් එහෙම ಜಾතිය අයත් වෙනවා. අපිට සිද්ධ වෙනවා. ඒවට මුහුණ දෙන්නනේ ලෝකෙනේ. එදියට ගිල බීලෙන්න එහෙම කියන්නත් බෑනේ. ඒ නිසා බොනකොට අපි කරන්න ඕන මොකක්ද දැක්කේ නෑ වගේ යන්න ඕනේ. නැත්තම් වෙන්නේ අපේ සිතත් පිරිනම්. එහෙනම් දැන් තේරුණා පින පල දෙනකොට පව්කාරයොත් එක අපිට ඉන්න ලැබෙන්නේ නෑ. පව පල දෙනකොට පුණ්‍යවන්තයොත් එක ඉන්න වෙන්නේ. දැන් මේ වෙහෙරගල ආරණ ඉන්න මේ අයට මොනවද දැන් පළ දීගෙන ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල? පින. හිටපුවාන් ඉතින් එහෙම මෙහෙන් එක එක ඔරවනෝ රවණ ගොරවනෝ වෙන්න පුළුවන්. ඒවට රැවටෙන්න එපා. මේ පිනෙන් අපිව පිරියවන්නයි මේ ඔරවන්. ඒව දැක්කේ නෑ වගේ මට නෙවෙයි එරෙව්වේ. මගේ නොවෙයි. මගේ ආත්මය නොවේ ගග යනවන් නේද? එයා බයින මම බයින මම නෙවෙයි මගේ නොවෙයි. අරයා බයින මං කියන්නේ මොකද? මම නොවේ මට නෙවෙයි මගේ නෙවෙයි මට ඇහුන්නේ. දැන් ඇහුන්නේ නැහැ වගේ යනවා. මොකෝ ඇහිලා තියෙන හොඳ දෙයක් නෙවෙයි. නිසා ඒ නිසා දක්ෂ වෙන්න සියල්ලට පෙරටු වෙන්නේ සිත නම් ඒ සිත හදාගන්න. දැන් සිත පෙරටු වෙලා කය පවා වෙනස් වෙනෝනේ. දැන් මූණේ වරණේ වෙනස් වෙනවා. හිත නරක් වෙච්ච ගමන්. නිකන් හිතින් මූණ බල්ල ගන්න බලා හිත හොඳ නැහැ කියලා. මිනිස්සෙක් ඇයි? බෙරි වෙලානේ ඇද්ද වෙලානේ hina කඳුලක් නැහැ. සතුටින් ඉන්න මල වගේ නේ පිපිලා වගේ. ආන්නේ බලන්න හිතේ ස්වභාවය. එහෙනම් හිත කයට පවා බලපාන සමහර අසනීප වැඩි වෙන්න පවා හිත බලපාන. හොඳ වෙන්නත් භාවනාසිත බලපාන. දැන් අසනීප තියෙන්නේ සමහරට අපි හිතන කොටනේ. ගොඩක් හිතනවා. එකම දේ හිතනවා. එකම දේ කියනවා. මොකද වෙන්නේ? නැති අසනීපත් ඇති වෙනවා. අපි කරන්න එකින් එක අරමුණු බැහැර වෙන්න ඕනේ. අලුත් අරමුණු වල අපි යන්න ඕනේ. එකම බණ මම අදයි හෙටයි අනිද්දායි දවස් 7ෙම කිව්වොත් මොකද මාවත් එපා වෙනවා. ඇයි මේ හාමුදුරුවෝ දන්නේ එක බණයි එකම ගාථාවයි දන්නේ. මෙයා හැමදාම කියන්නේ එකම කතාව. නෑ ඒක නිසා අපි පොතක් මරගෙන අපි තීරණය කරලා පොත බලන් කියනවා. අපි අපිට හිතලා කියන්නේ අපිට බණ වරදින්නේ. අපි දැන් ධම්මපදයේ පොතේ තියෙනවා ආයි ජීවිත කාලෙම කියන්න පුළුවන් ටික ටික කිව්වොත් ගාථා 400
විසිතුනම්ම තියෙනවා. ඉතින් අද මේ දෙවණි එක තමයි මේ කට්ටිය වාසනාවන්ත යද අහන්න සජීවීවම ඇවිල්ලා. ඉතින් එහෙමනම් මේ දායක පින්වතුන්ලටත් අපි ආශිර්වාද කරනවා. හෙට දවසේ අපිට දාන උපස්ථාන කරන්න මේ ඇවිල්ලා ඉන්නේ උදේ දවල් දානේ දීලා බොහොම උපස්ථාන කරගෙන බොහෝ පින් රැස් කරගන්න අද ඇවිත් තියෙන්නේ. ඒ රාත්‍රිය අද පැය 1යි විනාඩි 20යි ගණනක් පැය 1යි විනාඩි 20කුත් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණාය කියලා සාදු කියලා සතුටු වෙනවා. ඒතර මේ පිරිසුදු සිත ඇති කරගෙන අපි හිට මේ දාණේ දෙන්නේ. කැඳ දෙනවා, හීල් දාණේ දෙනවා, දවල් දාණේ පූජා කරනවා. අනතුරු මම දන්නේ හවස ගිලම්පසටත් අවශ්‍ය දේවල් සමහරට පූජා කරලා යයි. එතකොට හවස ගිලම්පස සකස් වෙනවා. හිට දවසේ සම්පූර්ණ දායකත්වය අපි දරුවා. හිට දවසේ මේ ස්වාමීන් වහන්සේලා කරන සෑම පිනක්ම අපිටත් අත් වෙනවාය කියලා අනුමෝදන් වෙමු. සේනම් මේ රැස් කරගත් මහේසාගේ පින සියලු දෙවියන්ට ඥාතින්ට අපි අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. නිවන් දකින ජාති දක්ව අපට කල්යාණ මිතුතුමාගේ ඇසුරම වේවා. අසත්පුරුෂ සසුර සිහිනෙන්වත් නොම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මා විසින් රැස් කළා වූ සීලමය, ධර්මශ්‍රවණමය, භාවනාමය සියලු පුණ්‍ය ධර්මයෝ අප සියලු දෙනාටම නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා, නිවන් දකිම්වා. සාදු සාදු සාදු. රැස් කරගත් අනන්ත ධර්ම දාන කුසල බලයෙන් ඔබ අප සෑම දෙනාට උතුම් නිවන් සුව පිණිස වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.